स्वर आयुवन प्रिय मित्र वरुणी अभी अदत् जीवित स्वर अरगन एनवा ओबे निवाहनटम जीवित स्वर वलट आपुहम मुकद वेन्नी केला देन अभी हेमम होंदटम दान्नो इथिन गीत हतक गेन एक्केनेकुगे अदहस या मन श्रेष्ठय केनेद्द मनवा करन केनेद्द केला अदाल नतु विविध श्रेष्ठ वलाय अभी गेनावा अद मे खीविंदिया अंदुरागन्ने अभी मीट दशक गानक इसला दशक गान दशक दिखा दिखा हमारा को आगे ना बुढ़ा के अतर आई वायस पेने इट वास अभी विश्वविद्यालय वाले इनकोटे कवियो है पत्र कवियो है इनकोटे कोलंब जयवर्धनपुर ख्याल नहीं है आश्रित अभी पिरीमी कवियो हिटी अभी दालू महिंद दालू पोत व्यसनाथ दामिक भंडार तिमिरियागम भंडार मंजुल वेडिवर्धन अलियन अमर कीर्ति अद महाचार्य लियन अमर कीर्ति आदि ऊ महाकवि कवियोटिका खीटिया एक वसंत दुर्गा नार थीटिया मे विला पेरादी पे कवि पेन पटांगा अब नोरी कवि इनवा पत्रे या आगे गमदान हेम कड़ुगण्ना अय मेत भगवान बहुम लसन खवीगी लियान पुद्वेद पुद्गलिगत बहुम आसकर्ण कवि लियपु गी लियपु गी रसविंदने करो के तमाय सुहर्षणी धर्मरत्न आय भगवान आय भगवान එපස්සා මෙපස්සා දහස් කර රකිත්තා. ආ එහෙම තමයි පිළිගන්නේ. මේ අපිට හිටියේ උඩරට මැණිකේ කියලා අපි ඉස්සර කියන්නේ. කෝච්චි නෙමෙයි. ඊට පස්සේ උඩරට කියලා කැපිලා මැණිකේ කිව්ව කට්ටිය නේ. ස්වාශනීය මේ ඉතම සන්තෝෂයි ඔබ අපිත් එක්ක අද ජීවිත සර බේර ගන්න. ඔබ අමුතුම ගීත හතකුත් තෝරන් ඇවිල්ලා තියෙනවා. වැඩිය මේ කාලේ ඇහෙන්නේ නැති. ඒත් බොහොම රසවින්දිය යුතු දේවල්. ඔබ ඔයතම් ඔයත් හරි අමුතු විදිහට හිතන කෙනෙක් නේ. මට මතකයි වාගේ මම මහාසම කවියක් කවියක කොටසක් වැලන්ටයින් දවසෙත් අපි රණ්ඩු වුණා. ඔව් ඔව්. ඒ ඒ වයිනි අමුතු ගානේ දේවල් ලියන නිසා ගීතත් එහෙම අමුතු විදිහට ලියන්නේ. කොහොමද මේ දවස්වල ජීවිතේ? ඔබ මම දකිනවා දේශනවල විවිධ පොත් පිළිගැනීම් වල කතා විශ්වවිද්‍යාල මට්ටමේ දේශනවල නිතර ඉන්නවා. කියන්නකෝ විස්තර ටික. ඇත්තටම කියනවා නම් වසන්ත මේ කාර්ය බහුලයි. මම ඔබට වසන්ත කිව්වට කමක් නැහැ. මොකද ඉතාලම තරුණ කාලේ මම ඔබට ආමතපු විදිය. දැන් ඔබට කට්ටිය දුකා කිව්වට මට තාම කටුටුරු වසන්ත කියන එක අනික ඒක සුන්දර නමක් නේ. ඔව් ඔව්. ඉතින් මේ කාර්ය බහුලයි ඇත්තටම එකක් මම ගෘහණියක් තව පැත්තකින් ගුරුවරියක් සහ මේ සමාජ කටයුතු ඔය සාහිත්‍ය කටයුතු එක කාර්ය බහුලයි. නමුත් සතුටින් හැමදේම සමබරව කරගනිමින් ඉන්නවා. එහෙමයි වෙන්නේ. දැන් අද මේ ගීත හතක් තෝරන්න ගියාම ඔබට වා ඉස්සෙල්ලාම හිතුවේ මොන වගේ මොකද කරන්න මේකට කියලාද? මම ආරාධනා කරාම. ඔව්. දැන් මට ඕගොල්ලන්ගේ පැත්තෙන් ආවනේ ළමා ගීතයක් කැමති නම් තෝරන්න පුළුවන් කියලා. එතෙන්දි මම කල්පනා කරා මේ වැඩිපුර කවුරුවත් අහලා නැති ගීත ටිකක් තෝරන්න ඕනි කියලා. මොකද දැන් ළමා කාලය කියන දේ ළමා විය කියන දේ සම්බන්ධ සමහර දේවල් අර්ථ දක්වන විදිහ කාලෙන් කාලෙට වෙනස්. දැන් මගේ ළමා කාලේ මතක් වෙනකොට මට බොහොම බය හිතෙන දෙයක් තියෙනවා. ළමා කාලෙත් එක බැඳිච්ච ඒ කාලේ අපිව හික්මවන්න පාවිච්චි කරේ වේවැල. ඉතින් ඒකත් එක තමයි මම මේ එපස්සා මෙපස්සා දහස්කල් රකිත්තා කියන ළමා ගීය පළවෙනියටම තෝරාගත්තේ. මම හිතනවා මේ ළමා ගීය අද කාලේ ගොඩක් අය අහලා නැහැ කියලා. ඒ නිසා මම ඒක තෝරාගන්න හිතුවා. ඒකේ මොනවාද දැන් අර කෝ වගේ දැන් විවිධ මතවාද තියෙනවා මේ ගුරුවරු දඬුවන් කිරීම දෙමව්පියන් දරුවන්ට දඬුවන් කිරීම පිළිබඳ මානව හිමිකම් වල ප්‍රශ්න තියෙනවා. ඒක බොහෝ රටවල එහෙම දඬුවම් දෙන්න බෑ ළමයින්ට අවුරුදු 16 විතර වැඩි දරුවෙකුට යම් කිසි අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් තර්ජනය කළොත් ගිහිල්ලා පොලිසිය පැමිණිල්ලක් දාන්න පුළුවන් ලෝකේ රටවල. අපිත් අපිට පේන හිටුණා සමාජ මාධ්‍ය වල මේ ටීචර්ස්ලා දඬුවම් කරන්න ගිහිල්ලා උසාවි ගිහිල්ලා නඩු දාගෙන හිරෙත් යනවා සමහර ටීචර්ස්. ඔව්. අපිට සර්ලා ගහපු හැටි එන්නම් අපේ සර්ලා ඉන්න උනේ හිරේමයි.
අනිවාර්යයෙන්ම නිසා ඒ කාලේ හිමගක් තිබෙන්නේ නැහැ මට මතකයි ඒක ප්‍රබල අමාත්‍යවරයෙක් ලියුමක් ලියනවා සුහර්ෂණී ඉස්කෝලේ ප්‍රින්සිපල්ට ස්තුතියි කියලා එයාගේ ළමයාට ගහලා එවලා සර්ලා කියන්නේ දඬුවමක් දීලා එවලා ඉතාලම වැදගත් මේ එක අවුරුද්දටත් මේක කරන්න නරුවා මොන හරි ඊට වඩා වැරද්දක් කරොත් ඊට වඩා දඬුවම් ලබා දෙන්න ඒකට මගේ පූර්ණ සහයෝගය කියලා අදනම් කරන්නේ අර ගුරුවරයා හරි ගුරුහරි දන ගස්වන ඇමතිවරුනේ ලංකාවේ ඉන්නේ මාරු කරන හරි ඉතින් හරි ඔය ඇතුළට එන්න සින්දේ මම හිතන මහාචාර්ය සුනිල් රත්නයන් මේ ගීතය රචනා කරා ඔව් දැන් මේ සමහර දේවල් තියෙන වසන්ත අපි ඒක රස විඳින්න ඕනේ ඒ කාල රාමුව ඇතුලේ ඔව් දැන් අද අපි ඔය ළමා ප්‍රඥාප්තිය ළමා ඓතිහාසිකම් ගැන කතා කරන කාලේ නෙවෙයි මේ කාලේ මේ දඬුවම ක්‍රියාත්මක වුණේ සද්භාවයෙන් දරුවන් හික්මවීමේ අදහසින් අනික දැන් මිනිසා කියන කෙනාට ලෝකේ බියක් තියෙනවනේ ඒ බිය එක හේතුවක් ඔය වනගත වෙ ඉන්න කාලේ ඔය යක්ෂ ප්‍රේත අමනුෂ්‍ය දෝෂ ගැන බියක් තියෙනවා ඒ බිය නැති කරගන්න මිනිසු යාදිනි කිව්වා මලයක් යාදින්න රීරියක් යාදින්න ආදි වශයෙන් එතකොට දැන් මේකේ තියෙන්නේ මේ දරුවන් කරන යෙදුම මේ ළමා ගියට පාදක වෙන්නේ මේක ලියන්නේ සුනිල් ආරියරත්නයන් ඔතන මම කැමති ඔබට කියන්න අර आर्ट एंड एंटरटेनमेंट में ना कला में सह रसास्वाद की ना के वेनस दें मेके दी मेगोल्लो मेक लियना मे सुनील आर्यरत्नयान मेकट योदागन संगीत बांडे तमार तुविल पाविल वाले ये है ना यक बेरे पिटू पसीन योदागन ना संगीत बांडे आके महाचार सरंदन सिरी महात्मा ये तो ये संगीत वात ये तुमा तमा संगीते कराने ये तुमा तमा मे ऐतर में तानु है මේ ගීත රචනයේ සුනිල් ආරියරත්නයන් එතකොට මේ ඒ වගේම මේකට අර හරි දඟකාර පිරිමි ළමා කටහඬක් යොදා ගන්නවා. දැන් මේගොල්ලෝ ඉල්ලන්නේ මේ ඒගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ওই වැඩිහිටියන්ට තිබ්බ යක්ෂ ප්‍රේත ඒ ගැටලු නෙමෙයි ඒගොල්ලන්ට තිබ්බ ප්‍රශ්නේ තමයි මේ ගුටියෙන් බේරෙන්නේ කොහොමද? හැබැයි දඟ කරන්න ඕනි ළමයි නම් දඟ කරන්න ඕනිනේ. දැන් අපිත් එහෙමයි ඇති වෙන්න දඟ කරා ඇති වෙන්න ගුටි කෑවා. ඉතින් ওই සින්දුව හැන්දෑවේ ඇහෙනකොට මට මතක් වෙනවා අපි අර සෙල්ලම් කර කර ඉන්නකොට තාත්තා කොහේ හරි කැලේ මතු වෙනවා අපිව ගෙදර යවන්න හැන්දෑවේ 6ට 6 පහ වෙනකොට ඔය සින්දුවේ තියෙනවා දැන් අර ඉරමැදින් සඳමැදින් ගඟමැදින් බැසවුත් කොහෙන් එනවද දන්නේ එකපාරට මතු වෙනවා කූඹියන් කුරුල්ලන් මෙරු උන් නල්ලමින් මහා හඬින් ගොරවමින් ඔවුන් බියගන් කරවමින් එපස්සා මෙපස්සා දහස් කල් රකිත්තා ඉතින් ඕකට ඊටාම ලස්සනට අර अपे एकतरा युगैक तिब्बै यादिनिवल संगीतय ए हेदतल ए विरित योदा गन्नो एनिसा तम मां हिते मेक गन्नो निकेल देंगो मलयक् यादिन ए ओके तिना पोलो मिहि कतानिन इरहद देववानिन मेवेनि आतुरन्ने पेमिनि दुख मुदन्ने एपस्सा मेपस्सा दहस्का रकित्वा ए कियाने मे दश दिशावान वलिन एन विपत ए वगेम दहस कालय आरक्षा करन्न එකනේ මම ඔබට ආයුබෝව වේවා කියලා මොකද ආවිෂ වැඩි නම් අපිට ඔව් ඒ විපත් වලින් අපි දීර්ඝ කාලයක් ඒ කියන්නේ අවකාශයෙන් සහ විවිධ දිශාවන්ගෙන් කාලේ හරහා එන ඒ විපත් වලින් අපි ආරක්ෂා වෙන්න ඕනි අනික ඔය නාදමාලාව මේ ගණදෙවි හැල්ලෙත් තියෙනවනේ ඔය ඔවගේ පාදාන්තය ඉවර වෙන්නේ කරමිනේ කියමිනේ අන්නේ විදිහට දැන් ගණදෙවි හැල්ලෙත් තියෙනවා ඔය පිල්ලම් දලිය මිනේ පිල්ලම් ද කිය මිනේ වැල්ලේ දලිය මිනේ එපස්සා මෙන් පස්ස අදහස් කරා කිත්තා දැන් ඒ කාලේ අධ්‍යාපනයේ පරමාර්ථ දැන් ළමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔය ටික තමයි නම් ගමුත් කිය මිනේ සැහැලි පොත් කිය මිනේ නේද වදන් කවි කිය මිනේ බුද්ධ ගජ්ජේ දැනේ ওই විදිහට ඒ කාලේ අධ්‍යාපන අරමුණු වෙනස් අදට වඩා ඉතින් ඔය විදිහට තමයි මේ අවය ගීතයට විරිත වැටෙන්නේ ඒ විතරකුත් නෙවෙයි දැන් මේකේ තියෙන නම් ගමුත් කියවෙන්නේ කියලා. ඔය නම් ගම් මතක තියාගන්න මිනිස්සු මේ විරිතටම නොඑක් දේවල් ලිව්වා. අර ඉන්නවා පුද්ගලෙක් මුදලිහාමිගේ නම් පොත කියලා. ඔය මුදලිහාමිගේ නම් පොත කියලා නම් කරන්නේ ළමෙක් මතක ළමෙක් මිනිහෙක් මතක තබා ගන්න ඕනි නම්. ගමේ සියලුම සතුන්ගේ නම්. ඒ වගේම අපි අනෙක් පැත්තට බැලුවොත් ගමේ ඉන්න මත්සයෝ ගමේ ඉන්න මිනිස්සු ඒ නම් මේ විරිතේ කියවනවා කියන්නේ තියෙන ලොකු
දෙයක් අපි ඉස්සෙල්ලා ඔව් නම් පොත ගජ්ජේ නම් පොත සකස් කඩ නොකී කට උගේ කට හම්බස් කට කියන හරි ඔව් යාර මේ අපිට උනත් මේ වාචාලකම පොඩ්ඩක් ඇවිල්ලා තියෙන්නේ ඔවා කියවලා ඔබට මට අපේ પરම්පරාවයට දැන් මේ නම් පොත වෙනයි මේ මුදලියාමිගේ නම් පොතේ මෙන්න මේ එක කියවනකොට තව දෙයක් ඔබට කියන්න ආසයි මට ඒ මිනිස්සුන්ගේ ඒ කාලේ තිබ්බ මිනිස්සුන්ගේ රැකියා ශරීර ලක්ෂණ සහජ ගති ඒවත් එක්ක තමයි මේක ලියන්නේ දැන් කිරිගේන බුරි අයියා හරි දැන් ඒ කාලේ අපිට ඒ කාලේ මතක් වෙනවා ඒ කාලේ උඩුකය වැස්මක් නැතුවනේ මිනිස්සු නේද ඒකින් එතකොට එයාගේ අර බුරිය වෙනම මතු වෙලා තියෙන එක අනික ඒ කාලේ ඉතින් ගොඩක් වෙලාවට රෝහල් වල නෙමෙයි සමහරට වැඩි හිටි කාන්තාවක් නේ පෙකණි වල කපන්නේ එතකොට එයා කිරිගේන බුරි අයියා ගස් කපන කොස්ත අයියා මස් මරන බීර අයියා කොස් සිරන මීර අයියා හරි ඔయిత වඩා ලස්සනයි තව තියෙනවා රාමදින ලොකු අප්පු තට්ට නිකොලස් අප්පු කට්ට පිරිස් අප්පු කෙට්ටු කරනිස් අප්පු රට්ටු වැඩි සිං අප්පු ලොට්ට අබරන් අප්පු දැන් ඒ කාලේ හොඳ වෙලාවට මේ ඒ කාලේ අපි හිටියේ නැහැ නැත්තම් ලියන අදුක් ගන්න රාලලා කවි කියන නෝනලා නම් පොතල මොන වගේ විශේෂණ දාලා තියෙද දන්නේ නැහැ නේද අනිවාර්යයෙන් ඔව් ඉතින් මම එකතුවක තමයි මේ ගීතේ වගේ මේ එහෙම පසුබිමකම තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ ඉතින් මට හිතෙනවා අර ඒ දවස්වල අපිට දැනෙච්ච දේ මේ ගීතය ඇහෙනකොට දැනෙච්ච බය තාත්තා වේවැල අරන් ගෙදර එළවනකන් අපි සෙල්ලම් කරනවා හැබැයි එකක් කියන්න ඕනේ එහෙම ගැහුවා කියලා තාත්තට කවදාවත් අපිව හදන්න නම් බැරි වුණා එහෙනම් අපි අර නම් පොතේ ওই ගී ගයන සචින්තනේ කවි කියන ජයනියනේ මේ ගීය ගයපියෝ කියලා අපි අද ගයන්න ඉන්න පූර්ණ සචින්ත සමග ජයනි ජෙසිංහ රුද්‍රායකට කවියක් කියන්න බෑ එපා එලිසම එන්නේ රුද්‍රා වාදී උන්නේ අපි පළවෙනි ගීතය හම සහර්ෂණී ධර්මරත්න තෝරපු මේක හරි අමුතු හැඩයක් කරුලමුන්නේ නරක දුරු කරන්නේ
ಸುಹರ್ಷನಿ ಗುರುವರ್ಯಾಂಡಿ ಯಾಗೆ ಗೋಳ ಪರಂಪರ ಅದ ಶಿಷ್ಯ ಸಹ ಮೇ ಗೀತೆ ಅತರ ಸಂಬಂಧತಾವೆ ಅಧಿಕರಾನಿ ಕೋಮ್ದ ಹೆಮನ ತಂದ ವಾಗಾವಿನ್ನ ದರು ಮೀಟ ವಡ ವಿನಸ್ಥಿತಿಯಲ್ಲಿ ಇಲ್ಲ ಇನ್ನಾಯನಿ ಇತಿ ನಮುತ್ ಅದಟತ್ ಒಯ್ ದಂಡುವಮ ಕೇನ ದೇ ಏಕ ಕ್ರಿಯಾತ್ಮಕ ವೇನೋ ಪಾಸೆಲ್ವಲ ಎಲಿಯಟ ಆವೆ ನೆತುವಟ ಹೆಬೈ ಗುರುವರು ಪ್ರವೇಶಂ ವೇನವಾ ಮೇ ಅರ ತೀನ ಅನಿಕುತ್ ವಾರನತ್ ಏಕ ඉස්සර වගේ ඉතින් අමානුෂික විදිහට දරුවන්ට ගහන්නේ නැහැ ඇත්තටම මං උනත් ඒක අනුමත කරන්නේ මොකද මමත් විශ්වාස කරන වසන්තේ අපිට ගහලා හදන්න බැරි වුණා අපේ අම්මලාට තාත්තලාට මොකද ඒගොල්ලෝ නැති හැම වෙලාවෙම අපි අපිට ඕනි දේවල් කළා ඉතින් අර විනය කියන එක සයන්පාලිත විනය වෙන්න ඕනේ නේද හැබැයි තාත්තා ඉන්න වෙලාවට අපි ඉතින් හොඳ ළමයි වගේ හිටියා තාත්තා ගෙදරින් යන වෙලාවට අපි ඉතින් ওই ගස් ගල් උඩ නැගෙමින් නට්ටාල හදාගෙන ඒ වගේ ඉඳලා සරුන් ගල් අරිමින් අපි ඉතින් අපේ ළමා කාලේ දැන් ළමයිට වඩා බොහොම හොඳට වින්ද ළමා කාලේ ඔය මේ වෙලේ සාතු අක්කෝ පිළිවඳ ගෙවල් වල තිබ්බ ඔව් ඒ කාලේ කාරණා ඇතුළ හැම මේ වෙලම්ම තුවක්කෝ අම්මා එල්ලා තබෙන්නේ තරමක් උසින් ඔව් ඒක ගන්න නම් පොටුවක් හරි කනප්පුවක් හරි තියලා ගන්න තියෙනවා ඕක අපේ අප්පච්චෙන් අහපුවම කිව්වේ ඒකට හේතුව මේ ශනික කෝපය නිසා ධම්මයට දඩුවම් කරන්නවත් සතුටකට වෙඩි තියන්නවත් යන්නේ හොඳ නෑ. අර පුටුව හොයාගෙන පුටුව තියලා මේ වෙල ගන්න යන වෙලාවේ කේන්ති තරම නිමිනවලු. අනිවාර්යෙන් අනිවාර්යෙන්. මස්මෙල්ලු දඬුවම් කිරීම හරියට කරන්න පුළුවන්. ඒකනේ ඒකේ අර කියන්නේ මේ මෙත් සිතින් ආ වඩා මේ දඬුවම කරන්නේ නරක ගති දුරලලා මෙත් සිතින් ආ වඩා මේ වෙලෙන් තලන්නේ ගහේ බැඳ තබන්නේ අකීකරු ළමුන්නේ නරක දුරු කරන්නේ. දැන් ළමයා වුණත් අර දැන් කාලේ වගේ මේ ගහන්නේ අපිට වෛරෙන් කියලා හිතුවේ නෑ අපි හිතුවේ කාලේ වැඩි හිටියෝ තලන්න ඕනි තමයි ගුරුවරු නම් ගහන්න ඕනි තමයි තාත්තා නම් අනිවාර්යෙන්ම ගහන්න ඕනි ඉතින් අර වේවැල උස්තනක තියෙන එකෙන් තව ඒ අපිට ඒ වේවැලයි තාත්තගේ ප්‍රතිරූපේ ඉස්සර වගේ තාත්තලා දරුවෝ සුරතල් කරන කාලයක් නෙවෙයි ඒක තාත්තා උස්තනක හිටියේ වේවැල දැක්කන් අපිට තාත්තා මතක් වෙනවා හරි ඔය ඊළඟට එන්නේ වෙනස් පෙක්කට චන්ඩ්‍රල් එකක් පෙරලා ගායනා කළ ගීතයක් තෝරා ගන්නවා. ඒකට කොහොමද අපි මුල පුරන්නේ? මෙහෙමයි. ඒක තෝරන්න එක හේතුවක් තමයි අපිට ওই පුංචි කාලේ තිබ්බ බය තමයි ළමයින් විදිහට අපිට ක්‍රීඩා කරන්න ආසයි. හැබැයි වැඩිහිටියෝ අපිව පාලනය කරනවා. දෙවනු අපිට ආපු බය තමයි අපි තරුණ වියට එනකොට අපිට ඉතින් අර ප්‍රේමණීය හැඟීම් ඇති වෙනවා. අපිට හැබැයි පෙම්හසුණක් ලියා ගන්න එහෙම හරි අමාරුයි. අපිට තියෙන්නේ සමාජ ජීවිතයක්නේ. අපි ඔක්කොම එකට නිදියන්නේ. දැන් වගේ ළමයි තනි තනි කාමරවල තනි තනියෙන් ඒගොල්ලන්ගේ අර දුරකතන එක එහෙම යුගයක් නෙවෙයි ඒක. ඒක ගොඩක් සමාජයේ එකට ජීවත් වෙච්ච කාලයක්. ඉතින් කවුරු හරි ගැන අර ප්‍රේමණීය හිතක් පහළ වුණත් ඕක ප්‍රකාශ කරන එක ඒක හරි අමාරුයි. ලියන එකත් එහෙමයි. අතනම ලියන එක තද බල අමාරුයි ඕක ලියන එක. හැබැයි මේ කොහොම හරි ලියා ගන්නවා කොහොම හරි වෙලාවක් හොයාගෙන හරි අමාරුවෙන් ලියා ගන්නයි බාධාව තමයි දැන් මේ මේකත් සුනිල් ආරියරත්නයන් ලියපු ගීතයක් අර කියන්නේ තරු එළියද හිරිහැර කරයි නිවි නිවි දිලිමින් දිලි දිලි නිවිමින් මද සුලඟද කලබල කරයි මල් කිති කවමින් දිය රළ බිඳිමින් ඒ කියන්නේ පරිසරය පවා මේ ප්‍රේමයට බාධාවක් ඒ කාලේ හැඟෙන විදිය ඉතින් හැබැයි කොහොමාරි තින් ඔය පෙම්හසුන ලියා ගන්නවා ලිව්වට උක කියා ගන්න බෑ දී ගන්න බෑ දී ගන්න බෑ දී ගන්න බෑ තරුණය ඉස්සර දැන් අපි පාසල් ඇරලා එනකොටත් ඔය මං රැකගෙන ඉන්නව තැන්වල හැබැයි ඒගොල්ලන්ටත් ධෛර්යයක් නැහැ මේ මේක දෙන්න මේ ලිව්ම දෙන්න අපිටත් ඒක ගන්න ධෛර්යයක්වත් නැහැ ඉතින් සමහර ඒ ප්‍රේමයන් අපේ හිතවලම ඉපදිලා කාලයත් එක්ක
මියදි ලගින් තිනකක් අපි වැඩි හිටියන්ට බයයි ඒ වගේ. තව පැත්තක් තියෙනවා ඕක මේ ඒ කාලේ ටෙලි නාට්‍ය නැහැනේ. ටෙලි නාට්‍ය ආපු කාලේ. දැන් ඉස්සෙල්ලාම ඩීවී නිහාල් සිංහයන් අර දිමුතුමුතු ටෙලි නාට්‍යෙන් තමයි අපි පළවෙනියටම බලපු ටෙලි නාට්‍ය. එතනින් එහාට පස්සේ මේ ප්‍රථම සංගීතමය ටෙලි නළුවත් හදන්නේ ওই ඩීවී නිහාල් සිංහයන්. ඕකේ තමයි ওই තරු එළියද හිරිහැර කරයි කියන ගීතේ තියෙන්නේ. ඉතින් සිංදු ගණනාවක් තියෙනවා. සිංදු ගණනාවක් තියෙනවා. ලක්ෂ්මන් විජේසේකර මහත්මයා, චන්ද්‍රලේඛා පෙරේරා මහත්මයා ආදී වුණ ගායන ගොඩාක් සිංදු තියෙනවා. දැල් වූ පහන් දැල් වී තිබේවා නේද? ආය ආර ඇසට පෙනෙන දුරක සිටින්නම්. තරුද මොකද මේ මේ තේරි නාට්‍යම හරියටම නිච්චි. රේඛා. රේඛා. රේඛා නාට්‍ය. රේඛා. ඉතින් ඕකේ මේ අනික හරියි ලක්ෂ්මන් විජේසේකර එහෙම ඒ කාලේ අර හරිම සුන්දර කඩවසම් තරුණේ. චන්ද්‍රලේඛා ඉස්සලම රංගපාන්නේ ඉස්සෙල්ලම රංගපාන්නේ හරිම මේ සුන්දර මේ ගැමි පෙනුමක් තිබුණා. ඊට පස්සේ කවුද දේවිකා මිහිරාණි ගත්තොත් තිබුණා හොඳ පෞරුෂයක් එක යම් පෙනුමක්. ඉතින් මේ කතාවේ තියෙන මේ අලුත් දරුව දන්නේ නැත්නම් එහෙම ඔය ලක්ෂණ විජේසේකර සංගීත ගුරුවරයා නාට්‍ය ගුරුතුමී තමයි දේවිකා මිහිරාන්ට රංගපෑවේ. සංගීතයේ හදාරන ශිෂ්‍යාව තමයි චන්ද්‍රලේඛා. මේ තුන් ඈඳුතු ප්‍රේමයක් මේක ඇතුලේ ශිෂ්‍යාව කෙරෙහි හටගන්නා ප්‍රේමය හරිම ඉතින් සුන්දරයි. මම නම් හිතන්නේ මෙයා මේ වසන්ත අප්‍රකාශිත වන තරමට ප්‍රේමී සුන්දරයිනේ. ඒ නිසා නේද හුඟක් නිර්මාණ බිහි වෙන්නේ. ඔව් අපිට ගැහණු ළමයාට හෝ කාට හරි ලියන්න තිබ්බ දේ තමයි සින්දු ලියලා දෙන්නේ. හරියට හරි නේද? ඔව් අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. දැන් ඒ කාලේ ප්‍රේමයට ගහමරා ගන්නලා තරහ තියාගන්නවත් ටිකක් අඩුයි නේද? නෑ එහෙම නෑ අතට. නෑ ඒකනේ. ඔව්. දැන් නම් මේ අර විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් ශිෂ්‍යාවගේ බෙල්ල කැපේ. ඒකනේ. ඒ වගේ වෙනවා. පීයෙන් අයිනවා. මොන හරි කියන්නේ ඒ අසභ්‍ය වීඩියෝ රෝගත කළා උදාහරණ වගේ දේවල් කෙරෙන්නේ නැති වුණේ ඒක නිර්වාණ බවට පත් කරගත්ත නිසා කියන එකයි ප්‍රශ්නේ මේ අපි වෙන්නේ තන මම හිතනවා ප්‍රේමයේ සම්බන්ධ සුන්දරම ගීතේ ඔබෙන් ලියුණා කියලා ඒක මම මේ සභාවේ ගෞරවයක් විදිහට මම ඔබට කියනවා මම ඒ ගැන නිතරම හිතනවා කඩු දුනුමට දැයි ප්‍රේමිට විඳුරු සදිසි වුණන සිත් මිස ඒකත් මට ප්‍රතික්ෂේපිත ප්‍රේමවන්තිය මට ආපහු දීපු මගේම කවියකින් ලියවෙන්නේ ඒක තමයි. ඉතින් මේ මන් හිතන්නේ අප්‍රකාශිත ප්‍රේමය හරි සුන්දරයි. ඔව් කොහොමද තා ප්‍රකාශ කරන්න ගියේ ඒක බාරගත්තේ නැහැ ඊට පස්සේ මම සින්දුවක් ලිව්වා. එහෙම සීනවා මේ අර විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ඒක ප්‍රකට කතාවක්. යා තමන්ගේ පෙම්බතිය අර ඔකේ වගේ දෙන්න ලැජ්ජයිනේ පොතක් අස්සේ දාලා ලියුමක් දෙනවා මමට කැමති නම් ඊළඟට මම මේ පොත දෙන්න එන දවසේ රතු පාට ගවමක් ඇඳන් එන්නේ. අර කෙල්ල කහපාට ගවමක් ඇඳන් ඉල්ල යනවා මූ හරි විශ්වෝප වෙලා ඊට පස්සේ අවුරුදු ගානකට 30කට විතර පස්සේ වියපත් වෙච්ච මිනිසයා එයාගේ පුස්තකාලේ පොත් බල බල ඉන්නකොට අර කෙල්ල ගෙනත් දී පොත හම් වෙලා පොත පෙරලනකොට කොල කෑල්ලක් වැටෙනවා. ඒක ලියුමක් ලියලා තිනවා මම ඔයාට කැමති ඒත් මට රතු ගවමක් නැහැ කියලා. අපි ගීතේ හමු. සොලඟද කලබල කරයි මයකි දෙක
අද අපේ ජීවිත ස්වර වලට ඇවිල්ලා ඉන්නේ කිවිඳිය ප්‍රකට ලේඛිකාව සුහර්ෂණී ධර්මරත්න. අපි පුංචි විරාමයකට ගිහිල්ලා ඇගේ ඊළඟ ගීතය තෝරාගමු. අද අපේ ජීවිත ස්වර සොයා දෙන්නේ සුහර්ෂණී ධර්මරත්න. ඇගේ ලස්සන ගීත දෙකක් අපි පළවෙනි වටේදී රසවින්දා කතා බහ කරා ඇහුවා. දැන් තුන්වෙනි ගීතේ ඔබ තෝරා ගන්නේ ඉන්ද්‍රානි බෝගඩ ගැයූ තවත් ලස්සන ගීතයක්. මේ වෙනස්ම කෑලි අරන් එන්නේ ඔබ. මෙහෙමයි වසන්ත, මම හිතුවා මේ අපි ඇහෙන්නේ නැති ගීත ටිකක් අපි කතා කරන්න ඕනේ, නැත්තම් මේක අර කාලේ වැලි තලාවෙන් යට වෙලා යනවා. අනික මේවා සම්බන්ධයෙන් අපිට පොඩි අපි ඒ කාලේ ජීවත් වෙච්ච සමාජ වටපිටාව ගැන කතිකාවක් ඇති කරන්නත් පුළුවන්. ඒකයි දැන් අර කලින් ගයපු ගීතය තරු එළියද කරදර කරයි. දැන් ඒ ගීතේ වුණත් ඒ කාලේ හරි අමාරුයි මේ ප්‍රේමය කියන දේ හිතේ තිබුණට ප්‍රකාශ කරගන්න. දැන් නම් හරි ලේසියි, හැම දෙයකම තාක්ෂණේ තියෙනවානේ. මම ඔබට ආදරේ කියන එකටත් ඉමෝජියක් හදලා තියෙනවානේ, හාට් එක යවන්න පුළුවන්. දැන් එහෙම නැහැ, කොච්චර අපහසු වුණත් මේක අපිම කියන්න ඕනේ. හැබැයි කියන්න විදිහකුත් නැහැ. දැන් ওই විදිහට අමාරුවෙන් ওই ප්‍රේමය අපි ගොඩනගා ගත්තට පස්සේ, වචනයක් ගත්තට පස්සේ ඊළඟ එන බාධාව තමයි හමු වෙන එක. හරි අපහසුයි හමු වෙන විදිහක් යොදා ගන්න. ඉතින් අර ওই කළු කුමාරයෝ වගේ කුමාරයෝ මේ මංකඩවල් ළඟ පැය ගණන් ලත වෙනවා මේ Taman ආදරය කරන තරුණිය එතනින් යනකම්. ඒ අහඹු අවස්ථාව යොදා ගන්න. මොකද ඉස්සර තනියට මල්ලි කෙනෙක් හරි යවනවනේ නේද? අර තියන්නේ අර මලේ මලේ ඔය නාමල නිලාවරේ මල්ලිට බෝට්ටුව දීලා යවන්න ඕනි, පාරුව දීලා යවන්න ඕනි දෙන්නට පෙම් කරන්න. නැත්තම් මල්ලි එනවා අක්ක එක්ක. ඉතින් ඒ වගේ මේ හරිම අමාරුවෙන් තමයි දෙන්න තනිවෙන්න අවස්ථාවක් යොදාගන්නේ. හැබැයි ඒක හරි සුන්දරයි. මම හිතනවා ප්‍රේමයට යම් කිසි කල් ගැනීමක්, බලා ඉඳීමක්, විඳවීමක්, පශ්චාත්තාපයක් තියෙන්න ඕන. ඒ කාලය තුල තමයි නේද ප්‍රේමය වැඩෙන්නේ. ඕනිම දෙයක් සුලභ වුණ වෙනකොට මම හිතනවා ඒකේ වටිනාකම අඩු වෙගෙන යනවා. නිකන් හම්බුනහම තේරුමක් නැහැ. තේරුමක් නැති වෙනවා. අර පීඩාව හරි ලස්සනයි. ඉතින් මේ දැන් අර ඔකේ තියෙනවානේ ඒ දණ්ඩෙන් යාන් එලේ ඒ දණ්ඩෙන් මායි ගොඩට කරනා මන් දන්නා කුමාරෙක් මංකඩ ළඟ වුණා. ඉතින් මේ අර අත අල්ලලා ඒ දණ්ඩෙන් එකතු ඒ ගොඩ කරන මොහොත හරි සුන්දරයි. ඒක ගෙදර ගිහින් ලොකු වෙලාවක් හිතනවා ස්පර්ශය ඒක කොහොමද දැනෙන්නේ කියලා. ඒන අපේ වතුර වීදුරක් ගන්නකොට අර මං කිව්වේ නේද? දෙන එම්මතිය දෙනකොට වතුර වීදුර ගන්නේ අත අල්ලන විදිහට ඒ අතේ ගෑවිලා. ඒක මාසෙකට විතර ඇති. ඇත්තට ඒ කියන්නේ මානව සම්බන්ධතා ඇත්තටම අපි මේ පංචේන්ද්‍රියන්ගෙන් ග්‍රහණය කරගත්ත තරමටනේ සුන්දර. දැන් අපි මේවා ඔක්කොටම තාක්ෂණ යොදාගෙන තියෙනවානේ. දැන් ගමනක් යනකොට ඔබ හිතන්න පෙම්වතා මග ඉඳලා අතින් අල්ලලා ඒ දණ්ඩෙන් ඉගොඩ කරනවා නම් ඒක හරි සුන්දරයිනේ. හරි ඔයා පරිස්සමට යන්න පික්මි එකක් දාගෙන යන්න කියනවට වඩා ඒ මානව බැඳීම්, ඔව් ඒ මානව බැඳීම් තිබුණා තාක්ෂණේ නැති කාලේ හරි ඉහළින්. මොකද ඒ එකිනෙකාට සර්වයි වෙන්න පවතින්න බෑ අනිකාගේ සහයෝගය නැත්තම්. එතකොට ඒ සහයෝගය පෙම්වතුන් කාලෙත් ඊට පස්සේ පවුල තුලත් දරුවන් අතරත් ඒ සමාජෙත් තිබුණා. දැන් කාගේවත් සහයෝගයක් නැති වුණාට අපිට ලෝකේ ඕනි කෙලවරකට තනියම ගිහින් එන්න පුළුවන්. එතෙන්දී අර මානව සම්බන්ධතා ගිලිහෙනවා. මම හිතන සංවේදීතාවය නැති වෙනවා. දැන් ඇත්තට මට මතකයි මං වුණත් මගේ ප්‍රේමය මම දිනාගත්තට පස්සේ මම නම් ලිව්වා, කවි ලිව්වා, ලියුම් ලිව්වා. සමහර විට අපි නොදන්නා ඈත විශ්වවිද්‍යාල තරුණයන්ටත් අපි කවි ලියලා එවලා තියෙනවා. එහෙම සුන්දර ගනුදෙනු තිබුණා. හැබැයි කවියෙන් එහාට අපේ හැඟීම් අපි කවි හරහා හුවමාරු කරගත්තා. ප්‍රේමය දක්වා දුර දිග යන්න බයයි අපි. යම් කිසි පාලනයක්, ශික්ෂණයක් තිබුණා නේද? ඉතින් එහෙම දැන් අර වචනයක් ගත්තට පස්සේ පවා මම ඔයාට ආදරෙයි කියන්න අපිට දිව නැමෙන්නේ නැහැ. ඒ වචනේ එන්නේ නැහැ. හරි ලැජ්ජාශීලී. ඒ පරිසරයේ විසින් එහෙම දෙයක් ඒ කාලේ එහෙම වටපිටාවක් තිබුණා. ඉතින් දැන් මගේ ප්‍රේමය මට ලැබුණාම
ඔහු ඒ කාලේ කළුයි උසයි කොණ්ඩේ පුට්ටුයි බොහොම කඩවසම්. අර කළු කුමාරයා කියන සංකල්පය ඔබ කියයි දැන් මම බලිතවිල් යාගම කතා කරනවා කියලා. ඒ කළු කුමාරයා කියන සංකල්පය ඔහුගේ රූපය දැක්කම මට මතක් වෙනවා. ඉතින් මම ඒක අදටත් ඔහු දන්නේ සමහර විට මේ කවිය ලිව්වේ ඔහුට කියලා. මොකද ඔහු කලාකාරයෙක් නෙවෙයිනේ. දැන් මම දීර්ඝ කවි ලියුමක් ලියලා ඇරියත් ඔහු අර පුංචි කොළ කෑල්ලක බෙහෙත් සීට්ටුවක ලියලා යනවා. රේණුකා මම එනවා. ඔච්චරයි. හැබැයි මම ලියනවා. ඉතින් කියා ගන්න බැරි දේ මම ලියනවා මේ කවි වලින් මට මතකයි ඔය මම ලියන ඔය මන් දන්නා කුමාරෙක් වගේ මේ සිදුවීම වරල මුදාගෙන නාගෙන එන කලට කිරල ගාල ළඟ ගොම්මන් කළුවරට කමල් නුවන්සේ යස කළුවන් රුවට මග අවුරාගෙන පෙනුනයි වත මඩල මට කමල් නුවන් කියන්නේ විෂ්ණුනේ විෂ්ණුගේ රූපේ වගේ පේනවා මේ තරුණයා එතකොට මේ තරුණියගේ සිත්විලි කොහොමද වැඩ කරන්නේ සෙල් තලාවක්සේම සුවිපුල් පුලුලූරේ කල් බලා වැතිර ගිම් නිවනට හැඟුම් pore දුලා නෙතු පුලා රතු කළ බමර සරේ කළු කුමාරවත දුටු වෙමි නිල් පොකුණු තෙරේ මේ ගෑනු ළමයා මේ මම පුංචි කාලේ ලියන්නේ ඇත්තටම ඔය අවුරුදු 20 ගණන් වල මගේ ප්‍රේමය හම්බුණාට පස්සේ මම ලියන්නේ හැබැයි අපිට මේක මේ ප්‍රේමය ප්‍රකාශ කරගන්න බෑ හරි ඉතින් ඒ වගේම අපිටම ගැටලුවක් මෙච්චර හොඳට දෙමව්පියන්ට කීකරුව ඒ ශිල්ප ඉගෙනගෙන හිතුවක්කාරකම් කරනවා දෙමව්පිය නැති වෙලාවට මෙහෙම හිටිය මට මෙහෙම උනේ ඇයි ඇයි දැන් හිත පාලනය කරගන්න බැරි ඉතින් මම ලියනවා පපා අදර දෙගුරුන් ළඟ සිරස නමා සියෝ ළඟේ දූලි ගාගෙන වැලි කෙලිය ළමා ලඳු කැලෑ දිග හැංගි මුත්තන් නොරිසි ළමා අද බලා මෙනුඹ ආතුර වූ කරුණකිමා ප්‍රේමෙන් ආතුර වෙනවනේ ඒක ලෙඩක් ඒක වැළඳුනාට පස්සේ ඉතින් හරි අමාරු ඒක දරාගෙන ලව්සික් කියලා කිව්වා ඔබ ලව්සික් ඉතින් මේ ගීතය අහලා ආ ගීතය අහලා කතා කරමු
කවුරුත් හිතනවා ඇති මේ අපි ටිකක් අතීත කාමයේ අවශ්‍යනවද කියලා. නමුත් අතීත රස විඳීම කියනක මේ මොඩර්න් නැත්නම් පෝස්ට් මොඩර්න් අයට හරි ගැළපෙනවා. මට හිතෙන්නේ සුවර්ෂණි අපි මේ එක කරන් යන්නේ ඒ ට්‍රැවල් එක. දැන් මේ අපේ දරුවන්ට තියෙන තාක්ෂණයෙන් මිදලා ආපහු නිකන් වනගත වෙන්න කියනවා නෙවෙයි. කරනදී රසවත්ව වෙනවත විඳගෙන අපි රොබින්හුඩ් බැලුවේ. ඒ රොබින්හුඩ් බැලුවේ අතීත කාමයේ තමයි තිබ්බේ. අපිට ඒ විදිහට නොටිංහැම් වල ඒ කැලය යස්වයෝ ගැන සිතුවිල්ල. ඒ වගේ මේවා ටිකක් පොඩි වෙලාවක් හරි මේවා විඳින්න ඔබට හැකියාවක් තියෙනවා නම් ඒක ජීවිතෙන් කෑල්ලක් වෙයි කියලා තමයි ස්වර්ෂණි අපිට කියන්නේ අපි කියන්නේත්. අපි ඊළඟ ගීතයට යමුද? ඔව්. ඔය හැබැයි ඔබ කියපු දෙයට තව දෙයක් මට එකතු කරන්න හිතෙනවා. අතීත කාමය නරකමයි අපිට කියන්නත් බෑ ඇත්තටම නේද? මොකද මේ ඔය දැන් අපි ওই සමාජ සම්බන්ධතා ගිලිහිමින් පවතින එක ගැන පවුලෝ කොහියෝ කියන අපේ විශිෂ්ට ග්‍රන්ථ කතුවරයා ඔහු කියනවා දැන් මිනිසුන් අතර සංවාද නැ මිනිසුන් යන්ත්‍රවලට සීමා වෙලා. ඉතින් ඔහු කියනවා ලෝකය වෙනස් කිරීමට නම් ගිනිමලයක් වටා වාඩිගෙන රණකාමි කතා කියන අතීතයට අපිට ආපහු යන්න සිද්ධ වෙනවා කියලා. එහෙනම් එහෙම දැන් එහෙම දැන් එහෙම මම රූට් හදන්නේ දැන් දැන් අපි දැන් කැම්ප් යනවා දැන් මේ දවස් හරි ප්‍රකටයිනි කැම්පින් යන්නේ හෝටල් එකට යනවා වඩා ඒ තමයි අපි නොදන්න අතීතේ රෑම අපි දරුවෝ ඉගෙන ගන්න ඒවා ඊට පස්සේ ගිහිල්ලා එතන බාබකියු එකක් දානවා කියන්නේ මස් පුච්චම් කනවා හරි ඒ සංකේත තියෙන්නේ ඒ සංකේතවාදීව අපි අතීත ඉතිහාසයට යෑම ඊට පස්සේ ට්‍රැක් අපි යනවා කඳු නගින්න යන කඳු නගින්න තනි කර මේ තියෙන්නේ කඳවල ගමන් කිරීම අපහසුතාවයේ ඊට පස්සේ ඇඩ්වෙන්චර් एडवेंचर කියන්නේ මර වනගත වෙලා හිටි කත කරන කොට තිබ්බ ප්‍රශ්න තමයි සතෙක් આવොත් ගහකට ළඟින්න ඕනේ. හරි. තමන්ගේ ආරක්ෂාව තමන් තියාගන්න ස්වයං පාලනය තියෙන්න ඕනේ. ෂණික තීරණ ගැනීම හැකියාව තියෙන්න ඕනේ. මේවා සිලබස් එකක් හැටියට දැන් ඔයගොල්ලන්ට ඉතිහාස දීලා තියෙනවා. හැබැයි ඊට වඩා හරි ෂෝක් මේ ස්වර්ෂණි කියන විදිහට පවුලෝ කොහියෝ කියන විදිහට ගීනි මැලයක් වටා එකතු වෙලා කතා කර කර ඉන්න තියෙනවා නම් හරි ෂෝක් අපි නම් ආසයි. ඔව් ආසයි දැන් ඇත්තටම ඔකේ තව දෙයක් තියෙනවානේ දැන් ඕකේ අපි ওই ඇඩ්වෙන්චර් ගැන ඔබ කිව්වේ කඳු නගිනවා නේ අපිට අනිකාගේ අතින් අල්ලලා උඩට ඇදලා ගන්න වෙනවානේ ඔව් නේද අනිකා ගැන අපිට සාමූහික ගමනක් යන උට තනියෙන් යන්න බෑ එතන අපි එකිනෙකා හැම වෙලේම අනිකා ගැන කණ්ඩායම හැංගීමෙන් කටයුතු කරන්න ඕනේ නේද ඉතින් මේක තමයි ප්‍රේමය කියන්නේ يعني ස්ත්‍රී පුරුෂ ප්‍රේමය පමණක් නොවේ මානව ප්‍රේමය स्त्री पुरुष प्रेम सरचंद्रियान कथावा भक्त दीपा मुलवीन भूमन मे कवे प्रेम दिवार देश नोपिया हद समीपे बला इन्ना दे किसी अपीट एक मग हर मीन पावती සංවේදී නැති සිද්ධින් සිද්ධ වෙන්නේ සංවේදී නැති වෙන්නේ නිසා තමයි නිසා මම යෝජනා කරන්නේ අපි ආපහු එකිනෙකා කෙරෙහි සංවේදී වෙන තැනට කතිකාවක් ගොඩ නැගින තැනට අපිට යන්න ඕනි දැන් අපි බලන්නක අපි මේ වර්තමානයේ ගත්තොත් ගොඩාක් ළමයි තරුණ ළමයි බෙහෙත් ගන්නවා අතතියට දැන් ඒ කාලේ අපිට දෙමව්පියෝ ගැහුවා තමයි කෝටු වලින් නොඑක් ප්‍රශ්න තිබුණා ඒ කියන්නේ වැඩිහිටි පරම්පරාව සහ අපි අතර ඉතාම ලොකු අර අපි ඇරියස් කියන්නේ ඒ වගේ අපි අතර හරිම ගැටුම් තිබ්බා මත ගැටුම් තිබුණා ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න තිබ්බා අපෙන් ඒගොල්ලන්ට ප්‍රශ්න තිබ්බා හැබැයි අර ආතතිය ආවේ නැහැ ඒ ඒක අර සමාජයේ අපි එකට ගනුදෙනු කරනකොට ඒක ඇති වෙච්ච දෙයක් නේද අපි නම් ගීතේ ආ ඊළඟ ගීතේ ඔව් දැන් ඊළඟට මම තෝරාගත්තේ මේ දේශ මිහිරියේ දැන් ඉන්නේ කොයිබද මේක නම් ඇත්තටම මගේ සරසවි අත්දැකීමක් නිසා මම ආසවිත් උණ ගීතයක් සරච්චන්ද්‍රයන් කියනවානේ මා නිසානෙත් මිනි පහන් තුල දල් වනුය පෙම් දැල්ල නොනිවා එකලු කරනුය මහද ගැබ තුල අරක්ගෙන ඇති අඳුර දුරලා අපේ ප්‍රේමය ඇසින් ඇසට නිගමන් කරන්නේ නේ අනිකාට ආදරේ කියන එකයි බැල්මේ තියෙන එක වචන වලින් නොකියවට අපිට දැනෙනවා හැඟෙනවානේ ඉතින් ඒ වගේම මේ ළඟදී ওই මෛමාර ප්‍රසංගය ගැන අපි කතා කළා ඔබ කිව්ව විශ්වවිද්‍යාලේ ඔබ දැක්කා කියලා. ඉතින් එතකොට එතනත් මම දැක්කා මේක කලාකරුවන්ට දැනෙන තැනක් වෙන්න ඕනි. මහින්ද ප්‍රසාද් මස්සිඹුල එක එක තැනක තියෙනවා. ඔබ අර ඒ තරුණ ගෑනු ළමයා කන්දක් නැගලා ගිහිල්ලා එහා කන්දේ තියෙන මෛමාර ගහ දිහා බලා ඉන්නවනේ.
ඉතින් ඒ වෙලාවේ අර බහින හිරු එළියේ ගෑනු ළමයාගේ මුහුණේ පැත්තකට වැටිලා එයා කියනවා ඔබ නිසා හිරු එළිය ලස්සන වුණා හිරු එළිය නිසා ඔබ ලස්සන වුණා කියලා. ඉතින් මගේ අත්දැකීමක් ඇත්තටම දැන් අපිට පරිසරයේ හැමදාම අපි වටේ තියෙනවා. ඒක අපිට වඩා සුන්දරව පේන්න ගන්න මේ ප්‍රේමය කියන හැඟීම හදවතට ආවට පස්සේ. දැන් අපි සරසවි ඉගෙන ගන්න කාලේ අපේ ඉගෙනගත්ත පාඨමාලා හරිම දුෂ්කරයි. කිසි විවේකයක් තිබුණේ නැහැ. මම දන්නේ අනිකුත් පාඨමාලා ගැන. ඉතින් හැබැයි ගොඩක් ඔය මේ විද්‍යාව සම්බන්ධ පාඨමාලා උදේ 8ට පටන් ගත්තාම දේශන හවස 5 වෙනකම්ම එක දිගටම වැඩ තියෙනවා. ප්‍රායෝගික ඒ වගේම දේශන හරි වෙහෙසයි ඔළුවට. ඊට පස්සේ ගිහිල්ලා කරන්නත් පැවරුම් දෙනවා. ඉතින් මායි මගේ පෙම්වතයි අපි දෙන්නම ඒ වැනි පාඨමාලා දෙකක හිර වෙලා තිබුණේ. හැබැයි මේ පේරාදෙනිය අපිට තිබ්බ යම් සැනසීම තමයි හැන්දෑවේ අපි සුළු මොහොතකට අර ඉර බහින වෙලාවකට අපි දෙන හම්බෙනවා. පේරාදෙනිය කියන්නේ හරි සුන්දර තැනක්නේ. ගහක් යට බංකුවක් උඩ එහෙම නැත්නම් මහවැලි ගං ඉවුරේ. ඒ වෙලාවට සමහර වෙලාවට කතා කරන්නේ අපි බලාගෙන ඉන්න මූණේ මූණ. මම දකින්න අර බහින හිරු එළිය ඔහුගේ මූණේ පැත්තකට වැටුණාම හරි කඩවසම් වූ ඒ දවස්වල. දැනුත් කඩවසම් මූ නැති වයස සමග සමහර දේවල් වෙනස් වෙනවා නම් තාමත් උ කඩවසම් ඉතින් හරි ලාර ඉර එළිය ඔහුගේ මූණේ පැත්තකට වැටුණාම ඒක හරි ලස්සනයි බලා ඉන්න මම අපි දෙන්න වෙන් වෙලා යනවා අපිට පොඩි වෙලාවයි තියෙන්නේ අපි ඊළඟ දවසට ලෑස්ති වෙන්න ඕනේ හැබැයි ගිහිල්ලා මේ වාසිකාගාරයට ගිහිල්ලා අර පාඩම් පොත් පෙරලා ගත්තට පස්සේ ඒ අකුරු වලින් අර ඒ අකුරු අතරින් පේනවා අර ඉර එළිය වැටිච්ච මූණ ඉතින් ඒ නිසා තමයි මේ සින්දුව නම් අතිශය පෞද්ගලික අත්දැකීමක් මේක කියනවානේ අර මේ දැස මිහිරියේ දැන්නේ කොයිබදෝ සැන්දෛරේ යාවු මුහුණේ ඔබේ මේ දැස මිහිරියේ රෑ ඉන්නේ කොයිබදෝ මේ වාසිකාගාරේ පාඩම් පොතේ එහෙනම් ගීතය ගායනා කරන්න අපි ආරාධනා කරනවා පූර්ණ සචින්තනත් ජයනි විජේසිංහටත් කාගේදෝ මේ මොහොතේ කොයිබදෝ සෙන්දේරියා මුණියුගේ මේ දැස මිහිරියේ රැයින්නේ කොයිබදෝ නිවාසිකාගා එකම වීදියේ එකට පිය තබා යම් දෝ කෙසේ සඳට වීපුවා අහසෙ තරුණිවා යම් දෝ කෙසේ මේ පාළු මිහිතලේ අත්වැල් තාරා දැස කාගේ දෝ මේ මොතේ කොයිබදෝ සෙන්දේරියා මුණියුගේ ඉවසු නැති
දෙස කාගේ දෝ මේ මොතේ කොයිබදෝ සෙන්නේරියා උනියුපේ මේ දෙස මිහිරියේ රැයින්නේ කොයිබදෝ දැන්ගෙන පේරාදිනි අපි පුංචි විරාමයක් කරගමු ජීවිත ස්වර විරාමයෙන් පස්සේ ජීවිත ස්වර වලට බෙමු අද අපිත් සමග ජීවිත ස්වර බෙදාගන්නේ සුහර්ෂණී ධර්මරත්න කිවිඳිය සුහර්ෂණී ඊළඟට තෝරගන්න ගීතය බොහොම ලස්සන ගීතයක් බොහොම අනුරාගී ගීතයක්. ඒකට කොහොමද අපි එබීලා බලන්නේ? මම හිතනවා අපි ළමා කාලෙන් පටන්ගෙන ක්‍රමෙන් අනුරාගේ හරහා ගමනක් යමින් සිටිනවා මේ ගීතවලිය ඇතුලේ. දැන් අපි දැන් අර කලින් ගීතේ අපි කතා කරානේ කොහොමද පෙම්වතුන්ගේ හමුව කොච්චර අමාරුවෙන්ද අවස්ථාව උදා කරගන්නේ. ඒ අවස්ථාව අපි සිතින් විඳින්නේ කොහොමද කියලා. මට ඕක කියනකොට වසන්ත මතක් වෙනවා මේ ළඟදී ඔය මම දැක්ක කවුරු හරි කාන්තාවක් කියලා තියෙනවා මම එක්තරා මිනිසෙකුට ආදරේ කළා මම අදටත් ඒ මිනිසයාට ආදරේ කියලා ඊට පස්සේ මම දැක්කා ඒ සම්බන්ධව කවුරු හරි කියලා තියෙනවා මොකද ඇගේ ප්‍රේම සම්බන්ධතා කීපයක් එතනින් එහාට තියෙනවා ඉතින් නෑ ලස්සන උත්තරයක් දෙනවා එයා කියනවා මම මේ හැම මිනිසයා තුළම හැවි මං ආදරේ කරන මිනිසයා කියලා බරපතල කියවීමක් ඒක ඉතින් මම හිතනවා අපි කොයිතරම් වයසට ගියත් අපේ ජීවිතවලින් මේ ආදරය කියන දේ අපි අතහැර ගන්න හොඳ නැහැ. ඒ ආදරයට අපි ආදරෙනේ. එතකොට මේ සඳපෙම් යහනින් පාවා පායාවි කියන ගීතය මේක තෝරගන්න එක හේතුවක් තමයි මේ. දැන් කාලේ මේ චිත්‍රපටි බලන්න පාසල් වලින් එක් කරගෙන යනවනේ. ඔය දකින දකින වාරේ මම කල්පනා කරනවා වසන්ත මේ ඔය ඒවා එක්ක සිලබස් එකට අදාළයි නාට්‍යයක් පෙන්වන්න ගියත් මේක මේ සිලබස් එකේ තියෙන නිසා තමයි. එතකොට අධ්‍යක්ෂකවරයෝ සිනමා නිර්මාණය කරන්නේ මේක දරුවන්ට පෙන්වන්න එක්ක සමාජට ඒක අලෙවි කරන එක පිටිපස්සේ වෙළඳ අදහස් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දරුවෝ යම් කිසි සීමාවක කොටු කරලා තියෙන්නේ. දැන් මේ ප්‍රේමය කියන එක විඳින්න ඕනි තරුණ දරුවෝ මේ නිර්මාණ හරහා. ඉතින් මට කියන්න ආඩම්බරයි අපේ ඉස්කෝලේ මම මහනුරු උසස් බාලිකා විදුහල අල්ලපු ඇටේ තිබේ රීගල් සිනමා ශාලාව මේ චිත්‍රපටිය වසන්තයේ දවසක් නම් ආවේ වෙම්බ්ලි සිනමා හලට මට මතකයි අර පේලි ගස්සලා ළමයි ටික මුළු ඉස්කෝලේම 6 ඉඳන් 13 වසර දක්වා බාලිකාවෝ ටික පේලි ගස්සලා ගෙනිහිල්ලා රීගල් ශාලාවේ වෙම්බ්ලි ශාලාවේ ඉඳවලා අපිට මේ චිත්‍රපටි පෙන්වනවානේ ඒ කියන්නේ වත්සල අක්කා වසන්තයේ දවසක් වෙනි චිත්‍රපටි. ඉතින් මේ වගේ තිබුණෙම ප්‍රේමය. හැබැයි සමහර විට මම පසු කාලෙම කල්පනා කරනවා මේ වසන්තයේ දවසක් මේක පෙන්වන්න එක හේතුවක් වෙන්න පුළුවන්. මේ සිනමා පටය අපි බලනකොට මේක ඉතාම සුන්දර ප්‍රේම ගීත සමුදායක් මේ සිනමා පටේ හරහා ආවා. දේ දුන්නේ නෙන සමනලුනේ නේද? ඒ වගේ ගීත ඉතාම රසවත් ගීතාවක්. ඇවිල්ලා මේ මේ සිනමා පටේ මේ මේ ගීතය යන වෙලාවේ එන දර්ශනය හරි සුන්දරයි අර ඒගොල්ලෝ රාත්‍රියේ හමු වෙලා ගඟක ඔරුවක් පදින ගමන් තමයි මේ මුමුණන ස්වරයෙන් මේ ආදරේ කියන්නේ මේ ලෝකේට ඇහෙන නැහෙන අඳින් ලෝකේට රහසින් දෙන්නගේ අනුරාගී මොහොතක් යන්නේ ඒ දෙන්නා මට මතක විදිහට මේ සිනමා පටේ මගේ මතකේ නිවැරදි නම් අර බෝට්ටු දෙකක් හදලා නෑ පහන් දෙකක් හදලා ගඟට දානවා ඒ දෙක පාවෙලා ගින් එක දැල්ලක් වෙලාපත් වෙනවා ඉතින් ඔය විදිහට අර මේ ප්‍රේමය කවදා හරි කූට ප්‍රාප්තියකින් ඉවර වෙයි කියලා අපි බලා ඉන්නවා මේ සිනමා පටේ දිහා බාලිකාව විදියට හරි ආසාවෙන් හැබැයි අවසානයේ දැන් එයා ඒ තරුණිය මට මතක විදියට ඔක රවින්ද්‍ර ඒ චරිත ගත්තොත් වසන්ත තමයි ඒ රවින්ද්‍ර රංගපාපු චරිතෙත් වසන්ත මාලා මාලිනී ඉතාම මේ අනුරාගී ප්‍රේමයක් යනවා මේ ගීත හරහා ගිහිල්ලා අවසානයේ මෙයා වෙන කෙනෙකුට විවාහ කරලා දෙනවා මාලිනී මාලව එතෙන්දී විවාහ වෙච්ච දවසේ රාත්‍රියේ මදු සමයේ දවසේ
හොරෙන් පැනලා යන්න දෙන්න කතිකා කර ගන්නවා. අරයා අර ගෙදරින් හැමිට බැහැලා එනවා. තරුණයා අතට අර දූතෙක් කරා ලියුමක් හරියට යනවා. අහවල් වෙලාවට මම ගෙදරින් බහිනවා අපි පැනලා යමු මේ විවාහයෙන් පස්සේ. ඉතින් අපි බලා ඉන්නවා දැන්. ගල් ගැහිලා බලා ඉන්නවා දැන් මේ දෙන්න අයයි දැන් එකතු වෙයි දැන් අපේ බලාපොරොත්තු ඉටු වෙයි මොකද අපේ බලාපොරොත්තු මේ පෙම්වතුන් නියවල මේ මෙච්චර සුන්දර ප්‍රේමය මල් පල ගන්න එක හැබැයි අන්තිම මොහොතේ තරුණිය කියනවා සමා වෙන්න මට ඔබ එක්ක එන්න හිතාදා ගන්න බෑ කියලා ආපහු ඇරිලා යා යනවා ඉතින් ඒ පෙම්වතුන් නියවලට වඩා පීඩාවක් මේක බලලා පාර එනකන් අපි ළමයි බාලිකාව අපි කතා කරන්නේ කතා කරගන්න බෑ අපිට මොකද අපි බලාපොරොත්තු නැයි දෙන්න එකතු වෙයි කියලා හැබැයි මං හිතනවා මේ වගේ සිනමාපට පෙන්වීම හරහා ගුරුවරු අපිට ජීවිතය සහ ආදරය කියන දේ හරියට කියා දුන්නා. ඒක අවවාද වලින් හරි සිලබස් වලින් හරි ඒවා එහෙම නෙවෙයි කියා දුන්නේ. මොකද අපි වැඩුණු ගැහණු වෙනකොට අපිට අවබෝධ වෙනවා ප්‍රේමය දෙදෙනා තුල පමණක් පැවතුනාට එතනින් එහාට විවාහ ජීවිතය කියන එක දෙදෙනා පමණක් නෙවෙයි. ඒක පවත්වා ගන්න තව බාහිර සාධක සමූහයක් බලපානවා ආර්ථිකය සහ ඒ දෙන්නගේ පවුල් දෙකේ අනික් ඥාති සම්බන්ධතා පැහැදිලිවම බලපානවා මොකද අර ප්‍රේම කරන කාලේ වගේ නෙවෙයි විවාහය කියන්නේ ඒක බරපතල ගනුදෙනුව. ඉතින් මට හිතෙනවා සමහරට මේ පණිවිඩය දෙන්න මේක අපිට පෙන්වනවාද. අනික එහෙමත් නැත්නම් මට තව හිතෙන තැනක් තියෙනවා අපි දකිනවා මේ ඔය teen pregnancy ඉතාම ලාබාල කාලේ මේ ප්‍රේමය කියන එක දුරදිග ගිහිල්ලා ගැහණු ළමයි ගැබ්බර වෙනවා අවුරුදු 13 14 ඔබ මම අපි ගම්වල මිනිස්සුනේ මම දැන් වැඩ කරන්නේ ග්‍රාමීය ප්‍රදේශයක මකුළුගස්සව ජාතික පාසලේ එතකොට ඔබ දන්නව අනුරාධපුරේ පැත්තේ මොනරාගල ඒ වගේ පැතිවල ඉතාම අඩු වයසින් ගැහණු දරුවන් ගැබ්බර වෙනවා මේ ප්‍රේමය නිසා ඉතින් කනගාටුදායක තත්ත්වය තමයි එතනින් මේ දරුවන්ගේ ජීවිත විනාශ වෙනවා මේක දියුණු සමාජයක නම් සමහර විට ඒ දරුවා එතනින් එහාට අර ඉපදුණු දරුවාටත් අර ගැබ්බර වෙච්ච දරුවාටත් මවක් වෙච්ච දරුවාටත් ඉදිරි ගමනක් තියෙනවනේ. නමුත් අපේ සමාජය තාම එතෙන්ට ගිහිල්ලා නැහැ. ඉතින් ඒ නිසා ඒ යම් කිසි පණිවිඩයක් දෙන්න මේ සිනමාව අපිට පෙන්වනවද කියලාත් මම කල්පනා කරනවා. ඉතින් මොනවා වුණත් අදටත් ඇස් වහගෙන විඳින්න පුළුවන් මියුරුම ඉතාම අනුරාගී ප්‍රේම ගීයක් අනික අර දේ දුන්නෙන්නේ න සමනලුනේ අර අපේ ළඟින් මේ ඉඳපල්ලා ඉඳපල්ලා දැන් ඒකේ මේ යුවළමයේ ගීතය ගායනා කරන්නේ ඒකේ හඬ හරිම මේ ලෝකෙට ප්‍රකාශ කරන අපි දෙන්න ආදරෙන් බැඳිලා කියලා හරි හයියෙන් මේක මේ ගායක යුවළමයි ගයන්නේ ඒක තමයි ගායකයාගේ හා සංගීතඥයාගේ තියෙන දක්ෂතාවය මේකේ අර මද අඳුරේ ඒ තරුණයා හා තරුණිය ලෝකෙට රහසින් හමු වෙලා ඒ ගායන කොට එන ඒ ලයාන්විත ස්වරය මිමිනිල්ල තමයි අපි මිමිනිල්ල අනුරාගී ස්වරය ඒක අපිට මේ ගීතය අහලා විඳින්න පුළුවන් අපි බලමු පූර්ණ ජයනිට වැඩි බාර කළා ඔච්චර අපිව ඒ ඇනට ගෙනියන්න පුළුවන්ද කියලා Yeah.
අපි වෙනම ලෝකයකට ගිහිල්ලා ආපහු ආවා. සුහර්ෂණී, ඔයා දැන් අර කිව්වාගේ ළමා කාලයේ සිට නව යෞවන ප්‍රේමය පහු කරගෙන තව වියපත් ප්‍රේමයටත් ඇවිල්ලා විවාහය ගැනත් කතා කරලා එහෙම පොඩි පාර හදාගෙන ඇවිල්ලා තියෙනවා. දැන් ඊළඟට කොහටද? ඊළඟට අයියන්ඩි පොඩි දාසිට අප දෙන්නා. ඇත්තටම මම මේක ගත්තේ දැන් අපි ස්ත්‍රී පුරුෂ ප්‍රේමය ගැනම කතා කරගෙන ආවනේ නේද? එතකොට මේ ප්‍රේමය කියන එක එහෙම ලඝු කරන්න බෑ. මේක ගැන මට අනික මේ පොඩි කියන්න පොඩි කතාවක් තියෙනවා. මේ මේකේ අපේ ගීත රචකයා මේකේ ලියනවානේ අර පෙම් කවි ලියන කිවිවරුනේ සුපසන් සොහොයුරු පෙම ගැන නව කවි ගීපබදින් කියලා. දැන් ඔය වගේම බලාගෙන ඉන්න අය හිතන ඇති සුහර්ෂණී මේ ප්‍රේමය ගැනම කතා කරනවා කියලා. ඉතින් මටත් හිතුණා අහ් අපි කතා කරන්න ඕනේ ප්‍රේමය වෙනත් පාර්ශ්වයන් ගැන. මේ සහෝදර ප්‍රේමයටම ලඝු කරන්නේ මම මේ කතාව. මොකද මේක ඇතුලේ යම්කිසි මට පණිවිඩයක් තියෙනවා කියන්න. සහෝදර ප්‍රේමය ගැන බොහොම කවි ගීත ලියවිලක් තියෙනවා. ඒ කාලේ අපේ ගීත ගත්තතර පොත් විලක් උපහාන තිබේ පෙට්ටක කොත් විලක් උපහාන තිබේ පෙට්ටකමක් උඩ. ඒ සොයිරියට දැනෙන විදිහ සහෝදරයා විවාහ වෙලාවට පස්සේ නේද? අම්මා නැති මට කිරිය අම්මාවි අයියන්ඩී අය නුඹ ඇවිදින් ගිය දවසේ සොහොයුරන් අතර ඇති වෙච්ච ආරව විරසක. ඉතින් හරියට ලියවිලා තියෙනවා. හැබැයි කොච්චර ලිව්වත් මම හිතනවා තවත් ලියන්න අවශ්‍යයි කියලා. මොකද මේ දැන් මේ පූර්ණ මගේ වම්පසින් සම වෙන දකුණුපසින් අපිට මේ හඬ මුසු කරන සොඳුරු තරුණයා මට කියන අර සඳ කැන්නහනින් ගීතය අහලා මේ ගීත දැන් මේ කියනකොට අලුත් බවක් දැනෙනවා. අපිට කිව්වා අපේ පරම්පරාවේ බව හැඟෙනවා කියලා. ඇත්තටම කේමදාස කියන්නේම සදාකාලික තරුණෙක්. මං හිතන්නේ ඔහු ඒ තරුණෙන්මයි මියගියේ. ඒ ගීත සදාකාලික. හරි රැඩිකල් කියන එකේ අර්ථය හරි අර්ථය තියෙන්නේ කේමදාස වගේ අය ගාව. ඒ මිනිස්සු ළඟ අනිවාර්යෙන්ම ඒ මිනිස්සු ඒ සදාකාලික තරුණේ අපිත් රඳවලා තියෙනවා මම හිතන්නේ. ඒ තමයි අපිත් දැන් මැදි වයස පහු කරගෙන යන හැබැයි අපිත් ඒ තරුණේට ඇදිලා යනවා ඒ ගීත අහනකොට නේද? ඒ වගේම එතකොට මේ ගීතේ මම ගත්තොත් මේ අයියන්ඩි පොඩි දාසිට මේක මම ගන්න එක හේතුවක් තමයි ශීඝ්‍ර ලෙස අපේ බැඳීම් බිඳීගෙන බිඳීගෙන යනවා. දැන් හැබැයි මේ බැඳීම් ගැන ලස්සන කවියක් ලියනවා මට හමු වෙනවා ඔය කිරිසුවඳ ඇති රාත්‍රිය කියලා නන්දන වීරසිංහයන්ගේ පොතක මේ ඔහුගේ කවි පොතේ ඔහු ලස්සන කවියක් ලියනවා ඒ පැරණි කුලී නිවස පසු කරගෙන යන විට ඔහුට දැනෙන හැඟීම. ඔහු ඒ පාළු නිවසට ගොඩ වෙලා ඇතුලේ ඇවිදලා බලනවා. එතකොට ඔහුට දැනෙනවා අර වසර ගානකට ඈත ඔහුගේ ළමා කල ඔහු ජීවිතේ විඳ දේවල් ඔහු අතීතයට තමයි යන්නේ. ඉතින් ඔහුට මතක් වෙනවා ඔහුගේ ඒ පියා කොහොම කෙනෙක්ද? මනු සුවඳින් නොතොර තැනක ඉඳුම මහා ධනය ලෙසින සැලකූ මපියාණන්ගේ ගැඹුරු තියුණු හඬ ගොළුණ. මැදසාලෙන් යලි මොහොතක් ඔහු කාරණ හඬ ගිලිහින එදා පුළුල් අත නල්ලත ගෑ උණුසුම සිතට දැනෙන. තාත්තගේ අතේ ස්පර්ශය ඔහුට දැනෙනයි පාළු ගෙදර ඇතුළේ යනකොට තාත්තා දැන් නැහැ. හැබැයි ඔහුට දැනෙනවා. ඒ වගේම අර අම්මා නලවපු හැටි පෙම්මා සුරතල් වදනක අමා මිහිරි සර ගොරු උන නිම්මා නැති උතුම් වෙහෙර වඳිමි නමදිමි සලකා කළ ගුණ නිම්මා නැති උතුම් වෙහෙර නිමක් නැති උත්තම වෙහෙර විදියට ඔහු කියන්නේ අර පැරණි කුලීගේ අතහැරලා දාපු දැන් ජරා ජීර්ණ වෙමින් යන පැරණි කුලීගේ ඔහුට මහා වන්දනා කළ යුතු විහාරස්ථානයක් වගේ දැනෙන්නේ. ඉතින් ඔහු අවසානයේදී කියනවා එකවන්ව ඉඳ සිව් අත ලෝක තනා ගනු රිසියන විසිර නොයා අපට ඉන්ට බැරියයි එකසි සිල් සෙවන. අපි අපේ අර හුඟක් සම්බන්ධතා කඩාගෙන බිඳගෙන යම් ගමනක් අපි ඇවිල්ලා තියෙනවානේ. දැන් මේක තව දුරටත් දැන් ඉස්සරනම් අපි මේ මේ විදිහට විසිරිලා ගියේ රට ඇතුළෙම එක කෝල් එකකින් එක දුරකථන පණිවිඩයකින් අපේ අනිකට මේ පුංචි රටේ රට මැද හිටියත් රට කෙළවරේ හිටියත් අඩුතරමින් පැය පහක් යනකොට ඕනි කෙළවරකට එන්න පුළුවන් මේ පුංචි රට. නමුත් අද අපි රටකින් රටකට අපි දරුව පියඹලා යන්නේ මේ මේ ආර්ථික කඩාවැටීම එක මේ රට මුහුණ දෙන ව්‍යසනය එක
දරුවෝ පුංචි දරුවෝ දෙමාපියෝ හිතේ අමාරුවෙන් තමයි අධ්‍යාපනය සඳහා මොකද අපි දන්නා මේ දරුවෝ පුංචි කාලේ අර වැටි වැටි හිට වැටි වැටි ඇවිදින ළමයා තමයි මේ යන්තම් ගැටවර තරුණෙක් වෙන්නේ මේ තරුවා ගුවන් යානයක නංවලා පිට කරනවා කියන්නේ දෙමාපියෝ කැපකිරීම කළාට මේ පපුව කඩා වැටෙනවා එක එක පහසු නැහැ ඒ දරුවොත් අනු අලුත් සමාජයකට හුරු වෙන්න ඕනේ මුල ඉඳන් නේද මොකද අර මනුසත් සුවඳ පිරුණු ලෝකේ දාලානේ අපි යන්නේ පවුල් වෘක්ෂය අතහැරලා යන්නේ පවුල් වෘක්ෂය අතහැරලා යන්නේ ඉතින් ඒක දෙපැත්තෙන්ම ඒක ඒ ඒ පවුල් වෘක්ෂය ඇතුලේ තියෙනවා මහා බැඳීමක් ඕක මේ ඔය ඩෑන් බියුට්නර් කියන පර්යේෂකයා මෑතකදී පර්යේෂණයක් කරනවා මේ ආයු කාලයේ වැඩිම අවුරුදු 100ක් ජීවත් වෙච්ච මිනිස්සු ඉන්න නගර ආශ්‍රිතව එයාව බ්ලූ සෝන්ස් කියලා නම් කරන්නේ කලාප secrets of the blue zones කියලා කියන්නේ මේ ඒ blue zones වල රහස live to 100 කියලා එයා කියන්නේ අවුරුදු 100ක් එයා හොයාගන්න හරි වැදගත් දෙයක් තියෙනවා එයා කියනවා ශක්තිමත් සමාජ සම්බන්ධතා ආයු කාලය වැඩි කරනවා කියලා ඒක පරේෂණාත්මක ඔප්පු කරලා තියෙනවා ඒ ඕගොල්ලන්ට පුළුවන් මේවා අන්තර්ජාලය ඔස්සේ හොයාගෙන යන්න ඉතින් ඔබ මතක් කරොත් ඔබ අප මතක් කරොත් වසන්ත ඔයාට මතකද ඉස්සර අපේ ගම්වල පිල් ගානේ කඩ පිල් ගානේ ආ ගෙවල් වල නාකි ආච්චිලා කෑවුම් පුච්චන අර හොඳටම වයස අවුරුදු 100 ගණන් වලට කට්ටිය සාමූහිකව හිටියා ගම්වල හොඳටම තුන්කුදු ගැහිලා ඒගොල්ල හරි මේ සුන්දර සම්බන්ධයක් තිබ්බා ඒගොල්ලන්ගේ ඊට පස්සේ මේ මට මතකයි ඔබ වෙන්න ඕනේ එක යම් තැනක මට මතකයි දේශනෙකද කියනවා ඔබේ කිරියම්මා නැමිලා ඉන්නකොට ඔබ 70 අස්සේ නත දාලා ඒ කිරියම්මාගේ දෙතන ස්පර්ශ කරනවා කියලා මට මතකයි ඒ හරි ඒ ළමයි සහ වැඩිහිටියන් අතර හිම හරි සොඳුරු බැඳීමක් තිබ්බා බෙල්ල බදාගෙන ඉන්න පොඩි එකක් කිරියම්මා කොස් සුද්ධ කරනක ඉතින් මේ දෙන්නටම මේ බුලත්ටේට තමයි හපපු එක තමයි අපි කටේ දාන්නේ දාන්නේ ඒක ඒක කැතයි කියලා හිතුන්නේ නැහැ මේ සමාජේ. ඒක 아무තු රසක් තිබුණා නේද? ඉතින් අපි අතීත කාමයේ කතා කරනවා නෙවෙයි. නමුත් ඒ අතීතයේ තුල තිබුණ මානව සම්බන්ධතා හරි ප්‍රබලයි. ඒ නිසා මිනිස්සුන්ගේ ආයු කාලය වැඩි වෙලා කියලා දැන් ඔප්පු කරගෙන යනවා. අනික ඒ පරේෂකයා තව දෙයක් කියනවා මේ ඔහු ඒක ඒ බ්ලූ සෝන්ස් විදිහට නම් කරන්නේ ඔය ජපානේ, ඉතාලියේ, ග්‍රීසියේ වගේ රටවල් වල කලාප තමයි ඔහු තෝරාගන්නේ. ඔහුගේ සොයා ගැනීම් කිහිපයක් ඔහු ඉදිරිපත් කරන එකක් නම් අපේ දැන් වර්තමානෙත් කියන අපේ ආවශ්‍ය අඩු වෙන එකේ හේතුවක් තමයි අපේ ආහාර රටාව. නේද? ස්ථූලතාවය ඒ වගේ හේතු. ව්‍යායාම මදිකම. ඉතින් මේ ඉස්සර අපේ රට තිබ්බ විදිහනේ මේ කතා කරන්නේ. දැන් ඒ එක අත්තම්ම කෙනෙක් අවුරුදු 100ක් වයස. එයා ඒගොල්ලන්ගේ ගෙදර ඔය ජපානේ ඔකිනාවා කියන ප්‍රදේශයේ ඒ ගෙවල් වල මේ උස්සාසන නැහැ බිම ඉඳගන්න. ඉතින් බිම ඉඳගෙන ගැහණු කෙනෙක් දවසට 20-30 දවසාවක් වාඩි වෙනවා නැගිටිනවා කියන්නේ එයාගේ ව්‍යායාම ටික. ශරීරයට ලැබිලා. මට මතකයි මේ ළඟදී මම පුස්තකාලයට ගිහින් පොත් තෝරනකොට මට අවශ්‍ය පොතක් මට ඒ පුස්තකාලේ බාර සර් කිව්වා අන්තිම රාක්‍ය තියෙන කියලා. මම නැමිලා පොත දන ගහලා පොත තෝරලා නැගිටිනකොට එයා පුදුමෙන් බලා ඉඳලා ඇහුවා මගෙන් මැඩම්ට ඔහොම බිම ඉඳගෙන ආයෙ නැගිටින්න පුළුවන්ද? මැඩම්ගේ වයසනේ අපේ නෝනත් එයාට එහෙම නැගිටින්න බෑනේ කිව්වා. ඒ කියන්නේ ඇත්තටම අපි මේ કૃතිම පරිසරයක තාක්ෂණයේ පහසුවත් එක්ක මම හිතනවා අපි නොයා යුතු තැනකට යනවා. ඒ කියන්නේ තාක්ෂණය නරකයි කියන්නේ අපේ ආයුෂ වැඩි වෙලා තියෙනවා. ළමා මරණ නැහැ. නේද? ඊට පස්සේ මාතෘ මරණ නැහැ. සෞඛ්‍ය හරි දියුණුයි. ලෙඩ රෝග වලට බෙහෙත් හොයාගෙන තියෙනවා. හැබැයි අනික් අතින් ඒකම හේතු වෙනවා අපේ ආයුෂ අඩු කරන්න. ඒකම හේතුවක් වේගෙන යනවා අනික් අතට ස්ථූලතාවය වැඩි වෙනවා, ව්‍යායාම අඩු වෙනවා, සමාජ සම්බන්ධතා දුබල වෙනවා. ඔන්න ආපහු අර අපි අනික් පැත්තට ගමන් කරමින් ඉන්නවා. මං හිතන්නේ ඔය අපේ ওই ශිෂ්ටාචාරවල අපි දියුණු වෙනවා කිව්වට අපි ඒ දියුණුව හරහත් ආපහු ගමන් කරන්නේ ඒකේ ආපස්සට කියලා මට හිතෙනවා. ඉතින් මේ මම බලන දැන් මේ අයියාගේ නංගිගේ සහෝදර ප්‍රේමය හරහා ගිය දුර. ඔව් ඒක තමයි. ඒක දැන් අයියාගේ නංගිගේ විතරක් ලඟු කරන්න මම කැමති නෑ. ඒ කාලේ තිබ්බ ඒ සමාජයේ ඒ හැමෝම අතර හිම ගනුදෙනුවක් තිබ්බා. ආච්චිලා, සීයලා, අයියලා, නංගිලා, නෑනලා. ඔබ කියන මෙන්න මේ සමාජ මේ මිශ්‍රණය
පවත්වා ගැනීමම තමයි සමාජයේ ප්‍රගමණයට ඒක තමයි ප්‍රගමණය මොකද මම මෙහෙම අහන්න කැමති ඔයාගෙන් ඔයා දැන් එතකොට මම ප්‍රශ්න අහන්න වෙනවා මොන කවන්නේ මොහොත් හරි ආසයි භූමිකා මාරු වෙනවා මෙහෙමයි ඔබ ජීවිතේ සතුටු වෙච්ච අවස්ථාවක් අවංක ඔබේ හිතට තට්ටු කරලා බැලුවොත් ජීවිතේ ඔබ ගොඩක්ම සතුටු වෙලා තියෙන්නේ ඔබ වාහනයක් ගත්ත දවසේද එහෙම නැත්නම් ඔබ ගෙයක් ගත්ත දවසේද ඔබ විදේශ චාරිකාවක් ගිය දවසේද නැත්නම් ඔබ කාට හරි දැනෙන්න ආදරය කළ දවසේද කවුරු හරි ඔබට දැනෙන්න ආදරය කළ දවසේද අර හතරයි පහයි අන්න ඒක තමයි ඉතින් මම හිතනවා අපි මේ ශීඝ්‍රයෙන් මොනවද හොයාගෙන යන්නේ භෞතික අපි ගොඩක් දේවල් අත්පත් කරගෙන යනවා හැබැයි අපිට ගිලිහිලා යනවා අර ප්‍රේමය කියන එක බෙදා හදා ගැනීම සමාජ සම්බන්ධතා ඔය ටික ගිලිහිලා යනවා ඉතින් ඒ නිසා තමයි මම මේ ගීතය තවත් පැතිකඩක් තමයි මේ ගීතය මේ ගීතය ආචාර්ය නන්දා මාලනී ගායන ගීතයෙන් ඔබ බලාපොරොත්තු වෙනවා ඔව් මට දැන් මම පෞද්ගලිකව ගත්තත් මට හොඳටම මතකයි මම පෝරුවට නැග්ගහම ඉස්සෙල්ලා මඩන්න ගත්තේ මගේ අයියා ඒක මගේ මහත්තයා පෝරුවේ පැත්තෙන් ඉඳන් මට පෙන්වුවා අයියා අඬනවා කියලා මට ඒක දරා ගන්න අමාරු වුණා මේ මොකද අපි දෙන්න තමයි එකට ගුටි කෑවේ පවුලේ ළමයි හතර දිනක් හිටියා තව පිටස්තර ළමයි අපේ පවුල් වල හැදුනා ඒ කාලේ සමාජ සම්බන්ධතා හරි ප්‍රබලයි අපි පුංචි අම්මලාගේ නැන්දලාගේ ළමයි අපේ ගෙවල් වල හැදුනා ඉතින් හැබැයි හැම දෙයකටම වැඩදි කාර්යයන් උනේ වැඩිහිටි ළමයි දෙන්න අයියා සහ දෙවනුව ගෑනු ළමෙක් උනත් මම එතකොට මම ඇන්දේ අයියාගේ කලිසම් ඒ කාලේ ඇඳුම් හරි හිඟයිනේ දැන් පුංචි ගෑනු ළමයිට අඳනවනේ කලිසම් දැන් මගේ අම්මයි තාත්තයි ගුරු යු වෙලක් ඉතින් ඒගොල්ලන්ට මහා ලොකු ධනයක් තිබුණේ පොඩි පඩියක් තිබුණේ. ඉතින් ඕකෙන් අයියට හරි ලස්සන ඇඳුම් මහලා දෙනවා පුංචි අම්මා හරි ආදරෙයි පුංචි අම්මලා. ඒක තමයි දැන් අක්කගේ ළමයි බලන්න නම් කියනවනේ. දැන් අපි මෙහි කාරෙන්ට ගෙවලානේ ඕක කරගන්නේ. එතකොට අර අයියාගේ ඒ චූටි කලිසම් කොට මං ඇඳේ. තා අයියා එක්ක තමයි මම ගස් නැග්ගේ වහලෙට නැග්ගේ. එතකොට ඒ මම ඔහු කරන කියන දේවල් තමයි කරේ. ඉන්නේ බැඳීම තමයි මේ ඔබට මතක් වෙන්නේ මේ ගීතය. මේ ගීතේ හරහා ඒ බැඳීම සහ ඒ අර ඒ සමාජයේ ඒ තිබ්බ සොඳුරු සම්බන්ධතා පිළිබඳ පණවිඩේ. Soon, soon, soon,
සිනහස වැඩුණා අද දවසේ අවසන් විරාමය ගන්නවා සුවහර්ෂිරි ධර්මරත්නත් එක්ක තව එක ගීතයක් ස්වර හොයන්න තියෙනවා අපිට ජීවිත ස්වර හොයාගන්න තව එක ගීතයක් ඉතුරු වෙනවා කුංචි විරාමෙට ගිහිල්ලා අපි යමු ජීවිත ස්වර අවසන් විරාමයෙන් පස්සේ අපි අවසන් ගීතය රසවින්දෙන් හදන්නේ අද අප සමග එකතු වූ ප්‍රවීණ කිවිඳිය සුහර්ෂණී ධර්මරත්නත් එක්ක මොකද මේ දවස්වල දැන් වැඩ අලුතෙන් ලියවෙනවා මම දන්නවා දැන් ඒක පොත් කවද්ද දෙන්නේ අලුතෙන් ඇත්තටම මම හිතාගෙන ඉන්නවා මේ අවුරුදු දෙකක් තිස්සේ මගේ කවි පොතක් මුද්‍රණය කරගන්න බැරුව තියෙනවා එකක් රටේ ආර්ථිකය වැටිලා තියෙනවා කවි කියවන්න මිනිස්සුන්ට කවි පොතක් මිලදී ගන්නත් බැරි විදිහ ආර්ථිකයක් ගොඩ නැගෙමින් තියෙනවා ඒ වුණාට ඉතින් දැන් ඕගොල්ලෝ අපි ලියන්නම එපාය අපිට ඒකෙන් මිදිලා ඉන්න බෑ මොකක් හරි පෙළඹවීමක් තියෙනවා මේක අපි ඇතුලෙන් පොළඹවන අපේ නිර්මාණ එළියට දාන්න ඒ නිසා මම හිතාගෙන ඉන්නා මේ 2024 දී මගේ කවි පොත එළි දක්වනවා කියලා දැන් ඒතොර පහුගිය අවුරුදු වලන් වගේ ප්‍රොටීන් කීපයක් අපි එළි දැක්වා දැක්ුණානේ ඒගෙනත් කියන්නේ ඒ ටික අපි බලන්න එපේ. මම මේ දැන් ඔය ආපුටුංගෝ මාපුටුංගෝ කියලා ඔබ කල්පනා කරන ඇති මොකක්ද ඒකේ තේරුම කියලා මේ වගේ සංවාදගත වෙමු කියන එක තමයි ඒ කාලේ ආගන්තුකයාට පුටුවක් මට පුටුවක්. අර පොඩි කතාවක් තියෙනවා මේ වටු කිරිල්ලියක් දාන බිත්තරේ ගල් පැලුමක් ඇතුළට යනවා. එයා ඒක අරන් දෙන්න කියලා මේ ගල්වඩු මාමා හොයාගෙන එනවා. ගල්වඩු මාමා අහනවා ආපුටුංගෝ මාපුටුංගෝ මොකද ඒබල කිරිල්ලිය මේ පැත්තේ කියලා. කිරිල්ලි කියන මට ආපුටුංගොත් එපා මට මාපුටුංගොත් එපා ගලපලලා විතරේ අරන් දීපන් ගල්වඩු මාමේ කියලා. ඉතින් ඒ පොත ඒක ඇසුරෙන් මම මගේ ජීවිත කතාව මම තීරු ලිපියක් ලිව්වා පත්‍රයට. නමුත් පස්සේ මම මේක තීරු ලිපියකුත් නෙමෙයි විස්තරණය කරලා මගේ ජීවිත කතාව ස්වයං චරිතාපදානයක් ලිව්වා මේක ජනප්‍රිය වෙච්ච නිසා. ඒක තමයි ගිය අවුරුද්ද එලි දැක්කේ ඊළඟට කාලාවතාර කියලා මගේ කෙටි කතා සංග්‍රහය එලි දැක්වා. හොඳයි හොඳයි දැන් වා තෝරගන්නේ අන්තිමට මේ ඒත් නන්දා මාලනී මහත්මියගේම සකුරා මල් පිපිලගේ ඔව් අපි දැන් බලනකොට අපි ගොඩක් තෝරගෙන තියෙන සුනිල් ආරියරත්නයන් නන්දා මාලිනියන්ගේ ගීත ඉබේම හරි නේද ඔව් මම එක හිතලා කරත් නෙවෙයි ඇත්තට මම මුලින්ම ගීත රචකාව බවට පත් කරන්නේත් නන්දා මාලිනිය අරලිය ලන්දට කැසට් පටේ මම අවුරුදු 18ක ගෑනු ළමෙක් විදිහට ලියපු බලයන්ට මහ පෙරහැර කියන ඒ කවිය ගීතයක් බවට පත් කරන නන්දමාලිනිය ඒ නිසාම නෙවෙයි අහම ගීත රචක රචිකාවියන් 12 දෙනෙකුට නන්දමාලි මහත්මිය අවස්ථාව දුන්නා ඒ අයගෙන් කෙනෙක් තමයි ඔබ ඔව් ඒ අයගෙන් කෙනෙක් තමයි මම ඉතින් ඒ කාලේ තමයි ඔබ අප හඳුනාගන්නේ මම දන්න තරමින් කලාකරුවන් විදිහට නේද සාහිත්‍ය උත්සවවලට අපි සහභාගී වෙනවා හම්බ වෙනවා සහභාගී වෙන හම්බ වෙනවා මාගේ දේශ අවදි කරන රෝමැනකට අපි යනවා පේරාදෙනියට එනවා ඔබ ඔව් එහෙම හමු වෙනවා පොත්ලි දැක්කින් වලට අපි යනවා මට මතකයි අසනාදම්මික බණ්ඩාර මගේ හිතවතා මේ පතන් බිම කාව්‍ය සංග්‍රහය ප්‍රථම කාව්‍ය සංග්‍රහය එළි දක්වනකොට තමයි ඔබ අප පළමුවෙන්ම දකින්නේ එතකොට අපි එක
මේ චමරිය වල ජීවත් වෙන එක කණ්ඩායමක්. එක කණ්ඩායමක්. ඒ කණ්ඩායමේ නියෝජනයක් විදිහට තමයි මේ ගීත ටිකත් මම හිතන එළියට එන්නේ නේ. දැන් සකුරා මල් පිපිලා ගත්තත් ඕක දැන් ඕගොල්ලෝ අපි ඔය කියන කණ්ඩායම මේ සුරංගනා කතා කියවපු මිනිස්සුනේ. ඒ සුරංගනා කතාවල අර අහඹු සිදුවීම් තියෙනවා. හැබැයි කවදාවත් මේවා අහඹු ලෙස අපිට දැනෙන්නේ නැහැ. අපි ඒක තුල ඒක ඇත්ත අත්විඳිනවා. ඔක මායා යථාර්ථවාදී කියලා ලේඛකව ප්‍රගුණ කරන එක කලාවක්. ඒක අපි කියවගෙන යනකොට අපිට ඇත්තටම මේ ඒක ඇත්ත සිද්ධියක් වගේ දැනෙනවා. ලස්සන වසිලිසා. ලස්සන වසිලිසා නේ. සුරංගනා කතාව අපි කියවමු. දැන් අර තියෙන්නේ මේ ප්‍රසිද්ධ ඔය මායා යථාර්ථවාදී කතා ලියන්නේ අපේ ලේඛකෙක් මට දැන් නම මතක් වෙන. ඒක මට මතක එක කොටසක් තියෙනවා. ව්‍යාග්‍රේගේ පිට නැගිලා ලස්සන තරුණ ගෑනු ළමෙක් බොහොම ආඩම්බරෙන් කැලෑවක් මැදට යනවා. හරි මහේශාක්‍ෂ ලීලාවෙන්. ඉතින් ආපහු එනකොට ව්‍යාග්‍රයාගේ මූණේ අමුතු හිනාවක් තියෙනවා. කටේ ලේ තැවරිලා තියෙනවා. දැන් ඒ වගේ හරි මේ ඔය මායා යථාර්ථවාදී කියන එක හරි සුන්දරයි. ඒක බාබායි කයක් ඉන්නේ ඉන්නේ තරගනේ. අර කොස්සක් උඩ නැගලා පියාඹන කෙනා. ඉතින් අපිට ඒවා ඇත්තම කියලා හිතෙන්නේ. ඇත්තම කියලා හිතෙන්නේ. ඉතින් මං හිතනවා ඒවා ඒවා වින්ද මිනිස් වෙන්නේ නැති යන කී අත්තම්මලා එහෙම කියලා දුන්න කතාවලත් හරි අභූත වෙන්න බැරි දේවල් තිබුණනේ. නේද? අද්භූත රසය තිබ්බා. පුදුමයේ තිබුණා. ඉතින් මේ සකුරා මල් පිපිලා මේක සුනිල් ආරියරත්නයන් මේක පද රචනය කරන්නේ. මේකට තනුව යොදන්නේ නන්දා මාලිනී. දැන් නන්දා මාලිනී කියන්නේ හොඳ ගී හොඳ තනු රචිකාවියක්. අර හදවිල කලඹන පෙම් ජල රේඛායි ළඟට අකලට බටම හවරුසාවක්සේ වැනි ගීතවලට තනුව නිර්මාණය කරන්නේ නන්දා මාලිනී. ඉතින් මේ ගීතය නම් කරන්නේ සුනිල් ආරියරත්නයන්. මේකේ තේරුම ඇහුවොත් අපි කාටවත් තේරුමක් ඇත්තටම කියන්න බෑ. මේක නන්දා මාලිනී කියන්නේ මේ සුනිල් ආරියරත්නයන් කියන්නේ උමතු තරුණෙක් දුටු විකාර රූපී සිහිනයක් කියලා මේක. සකුරා මල් පිපිලා හරි පුදුමයි. ගේ දොරකඩ නිල් වන පියසේ නිදිමත නැති වී හිරු පායා ඇති උමතු වෙසින් මහරෑ යාම. හැබැයි ඔව් මේක සමස්තයක් විදිහට අපිට අර්ථ දක්වන්න බැරි වුණත් මේක ඇතුලේ සමහර කොටස් සමහර දේවල් වලට අපිට රිලේට් කරගන්න සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් අර හිතන්නක අර සුදම් සබාවේ අරගලයක් වියහසින් කොටසක් කඩා වැටි වියපත් සඳවත ගේ දොර අහිමිව හැරමිටි සරණින් බලා සිටි. මේ වගේ මේ පුංචි කොටස් වල අර මං කිව මායා යථාර්ථවාදී වගේ සමහර ඒවා ඇත්තටම යථාර්ථවාදී විදිහට සිදුවෙන සිදුවීම් සමාජය අපි දකිනවානේ. ඔය මට මතකයි මම අහලා තියෙන විදිහට 71 කැරැල්ලෙන් පසුව මේ ගීතේ වාරණයටත් ලක් වෙනවා. මොකද මේක ඇතුලේ මොන හරි අදිසි දේශපාලන අර්ථයක් තියෙනවා කියලා හිතුවද මම දන්නේ නැහැ. එහෙම මම අහලා තියෙනවා. මගේ ඒ පැරණි කට්ටිය දන්න කට්ටිය කියනවා. හැබැයි තැටි විදිහට පසුව මේවා අපහු පරිගත වෙනවා. ගුවන් විදුලි සංස්ථාවේ තහනම් වෙලා තිබිලා ආයෙ තැටි විදිහට මේ ගීත ප්‍රචාරයට ආවා කියලා මම එහෙම එකක් වෙලා තියෙනවා. තොරතුරු වලින් ඒ අහලා තියෙන තොරතුරු. ඉතින් මට හිතෙනවා මේක තෝරගන්න එක හේතුවක් තමයි මේ ගීතය ඇහෙනකොට හරිම පුදුම ප්‍රහර්ෂයක් ඇති වෙනවා. ඒක රෑ කැහුවත් උදේ කැහුවත් දවල් කැහුවත් අර සකුරා මල් පිපිලා ගේ දොරකඩ නිල් වන පියසේ නිදිමත නැති විහිරු පායා ඇත උමතු වෙසින් මහරෑ යාමි. මේ බොරු අපි ඇත්තක්සේ අපි ඔලුවට වැටෙනවා නේ. වැටෙනවා. ඒක පොඩි මං හිතන්නේ ෆැන්ටසි ටයිප් එකක් අපිට. ෆැන්ටසි. ඔව්. එහෙම එකක් තමයි අපිට තියෙන්නේ. අපි දැන් සමුද්‍ර වාණිජ ජාතකය කියනකොට කවදාවත් මොහොත ගොඩ ගැලයි කියලා හිතුවේ නැහැ නේ. හිතුවේ නැහැ නේ. ඒකනේ අපි මේ අවුරුදු 19 ක ඉස්සෙල්ලා 20000ක් විතර නැති කරගත්තා. නැති කරගත්තේ අපේ මිනිස්සු. ඒක තමයි. හරි. එහෙනම් ඉතින් බොහොම ස්තුතියි. ඔයාගේ අත්දැකීම් ජීවිතය ගීත හතක් හරහා අපිත් එක්ක බෙදාගත්තා. මම හිතනවා අපේ රසිකයන්ට ප්‍රේක්ෂකයන්ටත් අද ඔයා අමුතුම කතා ටිකක් කිව්වා. මෙතෙක් වෙච්ච හැම එකකම මෙහෙමයි තියෙන්නේ නේ කෙනා වෙනස්. ඔබ ඔබගෙන් ගත යුතු දේ මං හිතන්නේ හැමෝටම ඔයාගේ දේශන අහන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේක රටේම අයට බලන්න පුළුවන් කමක් අපි ඇති කරා. මේ එන ඉතින් ආයුබෝ වේවා කියලා තමයි මට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. එපස්සා මේපස්සා දහස් කල් රකිත්තා කියෝනේ. ඒක ඔය දැන් ඔය කියනකොට අර එපස්සා මේපස්සා කියන එක ගැනත් කියලා යන්න. ඔව්. එපස්සා මේපස්සා කියන්නේ ඇත්තටම මේ අර සියලු දිශාවන් වලින් එන අවහිර අනික කාලය හරහා දහස් කල් රකිත්තා. ඒ අපිට කිසිම අතුරු ආන්තරාවක් නොවේවා කියලා ප්‍රාර්ථනයක් තමයි ඒ යಾದින්නේ තියෙන්නේ. එහෙනම් ඉතින් ඒ ප්‍රාර්ථනා වලින් අපි ස්වාර්ෂණීට සම්බන්ධ වෙනවා. අයබෝවන් කියලා. අයබෝවන්. අපි ළමරි සතියේත් හම්බෙමු. මේ වගේම ලස්සන වැඩසටහනකින් අපි ගීතය ගයන්න ආරාධනා කරනවා ජයනිට. සකුරා මල් පිපිලා.
පිඹුරු රුදු සිංහ වලස් කෙළ කිලි දිනගමින් කුඩු ගුවනේ සකුරා මල් පිපිලා පරිපුදුමයි ගේ දුරතට නිල් වන පිරිසේ දිවි මත නැති වී ඉරු පායාත උමතුයි සින් මහරෑ පෙල අතරේ පාසල් යන විට කෝණිකෝ අකුරු උගන්වති කුඹි සිසුන් හට වයසක සුරුරු සූටිකෝ සකුරා මල් පිපිලා හරි පුදුමයි ගී දුරතට නිල් වන පිරිසේ දිවි මත නැති වී ඉරු පායාත උමතුයි සින් මහරෑ සබාවේ අරගලයක් වී පාසින් කොටසක් වඩා වැඩේ සුදම් සබාවේ අරගලයක් වී පාසින් කොටසක් වඩා වැඩේ පියපත් සඳවතකේ දොර නැති වී රැමිටි සරණින් පලායි වී සකුරා මල් පිපිලා හරි පුදුමයි කී දුරකඩ නිල්ලා